VFM දන්න දෙන්නෙක් අයිවන් VFM එකෙන් ඕගොල්ලෝ දැන් අපි වහගෙන නැති සෙනසුරාදා කීයටද කිව්වේ උදේ සෙනසුරාදා උදේ 7 මාට උදේ 7 මාට දැන් ඔන්න සජීවීව අපිව දැන් අත හරි 7 මාට වෙද්දී අර පොඩි පටක් ගන්නවා ඕගොල්ලෝ ඔයාලා 7 මාටදී රේඩියෝ එක ගන්න උතුර 8 දේක පටන් ගන්නවා දැන් 8යි හරි දැන් ඔන්න 8 ඉඳන් අපිව VFM එකෙන් අහන්න පුළුවන් සජීවීව ආයේ මේගොල්ලන්ට ඕන වුණොත් තව දවසක මේක සජීවීව වගේ ප්ලේ කරයි. ඔව්. හැබැයි ඕගොල්ලන්ට අජීවීව ඕන වෙලාවක බලන්න පුළුවන් YouTube එකේ. ඔව්. වෙලාවක් කලාවක් නැතුව දැන් බලන්න වෙලාවක් නැත්තම් පස්සේ බලන්න. අපි දෙන්නගේ පොඩි ඕපදූප ටිකක් ප්‍රෝග්‍රෑම් එකේ නම තමයි දන්න දෙන්නෙක්. දන්න දෙන්නෙක්. මොනවද කියන්නේ? ඒ තමයි ඉතින්. මොකද හිතන්නේ? මේ අලුතෙන් YouTube එකේ ඉන්න मुखद अतर वेन प्रोग्राम का मे मायू एम एम कर अभी दिन मैं सामान कथा कर रिकॉर्ड के डबे गिदर कथा कर मैं अभी दिन तुम डबस की एक सामान्य दंड देने की इकट वेड कर देने तम गेन अब ये गोलो गुड हम अड़े हर मैं माई मुदे हम हम उत्तर प्रश्न නේද අලුත් වැඩ වගේ රට ගහලා තියෙන්නේ. ඉතින් ඒ ඒ වැඩ වලට අත ගහලා ඉතින් හරිම කරදර වල බලා ගන්න පුළුවන් වෙයි ඉස්සරහට. අපි අලුත් නිර්මාණ නිර්මාණ වල හිර වෙලා ඉන්නේ මෙයා. වැඩිපුර මෙයා හිර වෙලා ඉන්නේ. එතකොට උඹ මමත් හිර වෙලා තමයි ඉන්නේ. අපි දෙන්නම එකතු වෙලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඔව්. මේ දැන් VFM මහන කට්ටියට කියන්න ඕනේ දිගටම මේ වස්ති සින්දුවේ මහන්ඩ අපේ channel එක subscribe කරන්න. එතකොට දැන් VFM channel එකටත් තියෙනවනේ YouTube channel එක. ආව්. ඒකත් subscribe කරන්න. දැන් මේ මම ඇහුවමයි දැන් ඉතින් මෑත කාලේ ඉඳලානේ දැන් ඔය මේ FM channel අපේ YouTube channel එක subscribe කරන්න කියන්නේ. මේ channel එකට YouTube channel තියෙනවද? තියෙනවා ඉතින්. තිබ්බත් කමක් නැහැ ගිහන්කෝ. අපේ channel එකද ඉස්සර නම් කියන්නේ අපිට තැපැල් පතක් එවන්න. නෝ. අපිට ඕගොල්ලන්ගේ අදහස් උදහස් එවන්න. ඔව් චූටි ඉල්ලීමක් තියෙනවා කියලා කියන්නේ සම්දිවට. චූටි ඉල්ලීමක් තියෙනවා අපේ පොඩි YouTube channel එකක් තියෙනවා ඒක පොඩ්ඩ subscribe කරන්න කියලා කියනවා ඉතින් ඒක. ඒක කරන්න අනිවාර්යයි. ඔව් කරන්න. මොකද අපිට කරන්න පුළුවන් උදව්ව සහ ඕගොල්ලෝ දැන් මේක බලන කට්ටියගේ යුතුයකමක් ඉදිරියේ දේවල් කරන්න ලංකාව YouTube තව තව උඩට ගේන්න මේක ඇතුළේ කන්ටෙන්ට් වැඩි වෙන්න channels වැඩි වෙන්න තමයි මේක ඇතුළට ඉන්වෙස්ට් කරන්න කට්ටිය. ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මේ YouTube එකට හිතන්න වස්ති කරන ඊළඟ වීඩියෝ එකට සල්ලි දීලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරගන්නවා. එතකොට ආ වස්තිලාට සල්ලි හම්බුණා කියලා. ඇත්තටම ඊටත් වඩා වෙන කැලලක් තියෙනවා. ඕගොල්ලෝ බලන view එකක් දෙන්න යනකොට ඉස්සරහින් යන්නේ skip ad එකක්. යටින් යනවා title ad skip ad. ඒවට තමයි වැඩිපුර කම්පැනි ඉන්වෙස්ට් කරවන්න ඕනේ. ඒ කියන්නේ බැංකුවද මොකක් හරි ප්‍රොඩක්ට්ද දත් බුරුසු හරි මොනා හරි content වලටම වියදම් කරන්න කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ යම් කිසි YouTube channel එකකට දීලා ඒකට අදාළ content කරගන්න කියලා දෙයක් නැහැ. මේ ad දැම්මොත් ඒ කියන්නේ TV වලට යන budget එක YouTube එකට දැම්මොත් එහෙම සෑහෙන ලොකු සල්ලි කන්දරාවක් YouTubers ලට අතට බෙදෙනවා ඉතින්. හැමෝම YouTube channel පටන් ගන්න. स्मार्ट නේද ඉතින් ඒ වගේ ඉතින් හැමදේම මිලදී ගන්න පුළුවන් කියන්නේ affordable ගණන් වලට තියෙනවා Apple ගන්න කියලා එකක් නෑ එහෙම නෙමෙයි මම brand කියන්න බෑනේ බෑ කිව්වත් කමක් නෑ ඉතින් Apple වගේ එකක් අපිට commercial දෙන්නේ නෑ නේ ඔය
ඒ තමයි ඉතින් අපි මෙහෙම කියමුකෝ දැන් දැන් අපි FM channel එකට නැවිලෙන් ඔව් FM එකක් මුලින්ම ආපු කාලේ දවසක් මතකද ඒ කියන්නේ මුලින්ම FM රේඩියෝ එකක් පොඩි කාලේ රේඩියෝ එක ගෙදර තිබ්බ පොඩි මේ කැසට් මේක බ්‍රෑන්ඩ් එක කියන්නේ බෑ දැන් ලංකාවේ තියෙන කියන්නේ ඒ කැසට් එකක් තිබ්බ ඒකේ අහලා තිනවා ඒකේ මොකද මම කියන දේවල් ඉස්සර රෙකෝඩ් කරනවා ගෙදර ගත්තා ආ මටත් තිබ්බ ඒ උන रेडियो එතකොට රේඩියෝ වල මේ මේවා ආසාවෙන් අහපු මොනහරි ආ ප්‍රෝග්‍රෑම් මේ ප්‍රෝග්‍රෑම් මොනවාද කියන්නේ එහෙම ඒත් වෙන channel වල ඒවනේ කියන්න වෙන්නේ මේක හරි නෑනේ මෙතන ඉන්නේ ඔව් ඒ තමයි කියන්න බෑනේ FM වල ගොඩාක්ම කරුවේ මේ ගීත ඉල්ලනවානේ ගීත ඉල්ලනවා අනේ අපි අරගෙන අනේ අපේ පවුලේ අරයා ඉන්නවා මෙයා ඉන්නවා අරයා හොඳයි ඉතින් අපි මේ වැඩසටහන හැමදාම අහනවා ගීත ඉල්ලීම සහ හිතන්නේ මොකද්ද දොර න්ියුස් දැනගන්න පුළුවන් जयसूर्य ऑस्ट्रेलिया में बात बोले दम्मा दें सीआर टीवी की सराड़ी लग में हम हम दें टीवी की सराड़ हम बलंगी ना बेहुआ जयसूर्य रहवार बोले हो बुद्धिया कैमरा करने का मतलब हम एल्लुआ कैमरा वो नहीं होता ना तेरी आटा मौका ट्राइपॉड लेके तेरी आटा उससे न बेरुए थी सीआर टीवी का टीवी तो बाला ताऊ पेरा दिया एल्लुआ ये क्या नेवा के आतरा दिन डायल लग कॉफी सी आई थी ඔව් ඔයගෙ සීයක මොනවද කියන්නේ මගේ සීය තරිම විනෝද හැබැයි මේ මැච් එක නෙමෙයි විහිළු කරන මේ සීය නැති වුණා දැන් අවුරුදු 3කට අතර කලින් ඒක නුඹ කරන විහිළු බලන් ඉන්න බරුව නෑ 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 එයා කරන විහිළු මට බලන් ඉන්න බෑ මේ 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 අහනවා ඉන්නකොට මේ මේ නිකන් ඉදිට අනා මේ කියන්න බෑ ඒවා මේ මොකටද ගෑනු ළමයින්ට එහෙම විහිළු කරනවා හරියට මේ සීය ඔව් සීය ඔව් ඒ වගේ තියෙනවා ඉතින් මේ කියන්නේ විහිළු කරන විහිළුට එයා කියන්නේ හරිම විනෝදයි හ්ම් හ්ම් නෑ නැති වුණා නැති වුණා මම අර රට කිල එන කාලේ දා නැති වුණේ ඉතින් සින්දුවක් කියලා හරි අපි ඊළඟට අපි කාගේ සින්දුවකටද මේ මේ ප්ලේ කරන්න කියලා කියන්න ලයිව් එකද හ්ම් හවසකම ලයිව් එක ඕනේ හා හවසකම නුඹ දැක මම මුලාවි නිරුදක කතරේ තනියෝදා තනිතරුවක් නිවැරදි පාර කීවා කතරින් එන මග මට කීවා හවසකම एक प्ले करने VFM में VFM දන්න දෙන්නේ හරි දැන් ඒ සින්දුව ඇහුවා VFM එකේ හවසකම ලහිරු පෙරේරාගේ සින්දුව ලිව්වේ මනුරංග අයියා ඊටපස්සට අභිෂේකත් ඔව් අභිෂේක මහත්මිය නේ ඩුවෙට් මහත්මිය තමයි ඒක මේ ගායනා කරුවේ යුග ගායනය අන්න එතකොට ඒක හොඳයි ඒක මියුසික් කවර් එක දිච්ච සින්දුව දැන් ඊළඟට අපි කතා කරනවා අපි දෙන්නගේ ප්‍රථම හමු වීම ගැන. ඒක දැන් ගොඩක් තැන්වල ඔයාලා අහලා තියෙන දේ ආයි නෑ මම හරියටම හෙව්වේ ඒක නෙමෙයි. හරියටම හම්බෙච්ච දවස මතකද? දැන කොහෙද කියපම් බා? දින මේකේ මේ මේ Excel මේ මේ අපි දැන කියන්න බෑනේ. නෑ මේ අධ්‍යාපනය කරා යතන යන්නේ. ඔව් ඔව් කවන්නද? ඔව් ඔව්. Excellent එකේ හම්බුනේ. දුෂන්තගේ මේ ක්ලාස් එකේ මැස් ක්ලාස් එකේ හම්බුනේ.
මට අපි වායඳන් ඉරිවෙන මතක නැහැ මං ඇඳන් ඉරිවෙන මට මතකයි මං දම්පාට කොටු කුඩු ෂර්ට් එක ඇඳන් ඉති ලොකු කොටු එක ඒ කියන්නේ රිවිෂන් ඒ කියන්නේ සෙකන්ඩ් ට්‍රයි කරන කාලේද අපි නෑ ෆස්ට් ට්‍රයි එකේ හත්තද ඔය ෆස්ට් ට්‍රයි එකේ ඕක කරලා පළවෙනි දවසේ හම්බුණා දැසේ ආයෙ දැන් ඕම ඕම ගිහිල්ලා කන්න ගියේ ඒ දවස මම තනියම මම තායි මමයි තව එකකින් කන්න ගියා මේ හෝටලේ ජෝසප් හෝටලේ යනකොට අම්මට දැන් එනවා ඔයාලා උඹයි මේ මේ තිලිනේලේ සෙට් එක 10ක් විතර ආවා और बात में मेरे का गत्ता खाए न खाए न खाए न क्या मंगे बोलना आप इसे पराठा खाना मेरी मम्मी बात करने में इतना आसान है क्या वो एक यानि मैं दिदास दाहे नामे नामे वगे नामे वगे दिदास नामे लिए हुए दिदास नामे वगे तो मैं माता के यानि ये तो कट माता माता का ही मुंह मुंह है ना महाताई नीता तो ना महाताई तो मंदे महाताई नहीं महाताई ඒ කාලේ තඩිය කියන්නේ නෑ තඩිය පස්සේ කාඩ් එක ගිහින් මේ රැවුල තිබ්බනේ ඒ කාලේ මොටවසගේ තනි කර මාරි බිස්කට් එකක් මොකී කොන්නේ මේ මොකී කොන්නේ මේ ගොඩක් වවලා අර මේ මොනවාද ඇදලා මොන හරි කරලා තිබ්බ මොනවාද ස්ට්‍රේට් කරලා ස්ට්‍රේට් කරනවා කියලා නේ ඔඩි කියන්නේ ස්ට්‍රේට් කරලා සිංහෙක් ගියාගේ අත තිබ්බ කොන්නේ ඒ කියන්නේ ඒ කාලේ ට්‍රෙන්ඩ් එකක් ඔය 2009 2010 කියන්නේ කොණ්ඩේ ඒ කියන්නේ මුළු කොණ්ඩේම නේ මෙන්න මේ පිටිපස්ස මේ හරි ස්ට්‍රේට් කරන එක ඒක අර ඉමෝ සීන් එක නිකන් ඉමෝ එකයි ලංකාවේ කවුද දෙක කලවම් වෙලා ඉමෝ ඉබෝ ලවුනා එකක් ඉමෝ එකයි නිකන් ලංකන්නු මොන හරි සිංහේකුයි කලවම් වෙලා වගේ මේකක් තිබ්බේ අපි දෙන්න මේ හම්බෙන්නේ මීගමුයි මැත්ස් ක්ලාස් එක හම්බෙන්නේ ඊට පස්සේ කෑල්ලක් බලන්න යන උඹට මතකද වන් මේ දවසක් උඹට වාහනේ අරගෙන ගියා ඔව් ඊට කලින් දවසක මම ආව ජනවාරයකල මම ගෙවල් එහා පැත්තේ ඉඳින් යනකොට ඔයාව දැම්මම වාහනේ ගිහිල්ලා ඔය හරි මම වාහනේ ගෝ හරි යනකොට මම ආව බැස්සුවා ඒලෙවලින් පස්සේද ඒලෙවල් කාලෙම තමයි මම හිතන්නේ ඔය සෙකන්ඩ් ට්‍රයි කාලෙ මතකද ඔව් ඔව් නෑ නෑ ෆස්ට් ට්‍රයි මේ මොකද සෙකන්ඩ් ට්‍රයි කරලා උඹ ඔව් ඔව් කරලා මගේ නැවතුනේ මමත් එහෙම තමයි ඉතින් හරි හරි පස් ගියා නැහැ හරි මෙයා මගෙන් ගියා මේ සෙකන්ඩ් ට්‍රයි කරගෙන රට ගියාද මාත් ගියා ඒක නුනේ ආ හරි හරි මේ කොහොම හරි මට කෙල්ලෙක් සෙට් කරලා ඉඳලා ඔව් මං ආවා ඒ කෙල්ලට සල්ලි හොදට සුපිරි සල්ලි දැක්කෝ වන්දන්ද ඒ කාලේ අම්බලත් අතනොත සල්ලි කියලා දැනුත් ඇති මේ එතනට ඒකිය බලන්න යන්න ඒක කියන්න එපා එයාව බලන්න යන්න මුට තිබ්බ පස්ස කාර් එක මොකක්ද කාර් සල්ලි ඩොක්ටර් සනියත් ඩොක්ටර් සනියත් මේක ඩොක්ටර් සනියත් කියන්නේ සුපිරි වාහනේ සුපිරියක් තමයි ඩොක්ටර් සනිය කොහොම හරි දැන් වාහනේට රුපියල් 300 කට තෙල් ගහලා 300 ඉතින් ඒක තමයි අපි පළවෙනි මේ 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 ටීවී ඉන්ටර්වයුව එකට ගියේ කාරේ කිව්වද මේ 300ක තෙල් ගහලා දැන් මේ කෙල්ලට පේන්න කාර් එකේ ගිහිල්ලා බයින්න තමයි දැන් එතනට ගියේ ඒ වගේ බලන්න ගෑනම දූපතක් අස්සර ගිහිල්ලා ඒ හොටෙල් එකේ කෙල්ල හිටපු හොටෙල් එකේ තියන්නේ දූපතක ඒකට යන්න වාහනේ නවත්තලා ඔරුවක ඔරුව යන්න ඕන මේ අපි යනකොට මට දැන් මූත් එක බැලිකම් එක තෙල් ගහලා අන්තර ඔරුව එකට රුපියල් 100ක් දීලා තමයි එන්න උනේ ඒ කසාදේ හරි ගේ නැති ආද වෙන කෙනෙක් බඳලත් ඇති මේ යා සතුටින් ඇති ඇති කියලා අපි හිතනවා ඉතින් හොඳින් ඉන්න ඔයා නැති වෙච්ච එක ගැන ඉතින් ඔබ ගේම අර I wish nothing but the best කියලා ගේපන් අර ඇඩේලගේ සින්දුවක් තියෙන නම් මට හොඳමයි පතන්නේ ඒ ගැලම මේ 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 කොහෙද මේ කොහෙද බං මේ ගණේ මුල්ලේ ගණේ මුල්ලේ ගණේ මුල්ලේ පැත්තේ ගැනදරුව මේ ඉතින් යා හොඳින් ඇති කියලා හිතනවා ඉතින් මං තාම හිටපු විදිහමයි ඊට පස්සේ ඉතින් කෙල්ල ගොඩක් එක්ක යාළුලා හරි දැන් මගේ කෙල්ල ගැන කිව්වා අනේ මගේ ගෑන ළමයි ගැන කියන්න දෙපා නෑ නෑ දැන් ඉන්න එක ගැන කියන්න එපා ඒ බඳින්න ඉන්න එක ඒක කොහොමත් බඳින්න වෙනවා ඔය ඈන්ට කලින් ඇත්තටම හිත ගිය එකක් නැද්ද දැන් ඔය ඈන්නේ හැම වෙලේම ලව් එක කියලා කියන්නේ ඈන් එක ලව් එක කියන්නේ ඉතින් ඒකද මේ දා ඉතින් කිව්වේ ඉතින් ඒක ඉතින් මම හැම ගෑන නෑ මගේ වෙන එකක් කියපන් ඈන්ට කලින් මොකක් හරි සිද්ධ වෙච්ච එක ඊතෝද මම මේ මතක පුස්තකාලය වගේ අර මේ මේ ඒක උඹට ඒ තරම් ගෑනු හිටියද යකෝ යාළු යාළු වෙච්ච ගෑනු ඉඳලා තියෙනවා ඒ කියන්නේ මේ අර මේ ලොකුවට මේ 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 අර bad investment and bad timing ඒක තමයි. වියදම් කියලා තියෙනවද? කෙල්ලට වියදම් කියලා තියෙනවද? වැඩි ගාණ කීයද? ඒක මං කියන්නේ කෙල්ලට කියන්නේ මෙයා යාපච්චදී වල නෙමෙයි වැඩිම ගාණ කිව්වේ. ආදරේ නාමෙන් ආදරේ නාමෙන් මොන හරි දීලා රවට්ට ගන්න හරි
නෑ එහෙම රවට්ට ගන්න නෙමෙයි. හා කැමති කරව ගන්න. මොඩ කමඩ වගේ ඕ. හිත දිනා ගන්න. 20000ක් විතර. 20000ක්? මොන්නේ මේ කාලේ. ඈ? එයා මම රටේ 20000යි. එදී අවුලක් නෑ ඒක හිතෙන්නේ නෑ නේද? ගවාට උනත් එහෙමනේ. නෑ නෑ මට එහෙම නෑ. ඇයි මොනවද මට කියන්නේ? ඔයාලට ඉද්දි වාට සල්ලි ඇද දිනවල වට හිතෙන්නේ නෑ නේද? අවුලක් නෑ කියන්නේ. නෑ නෑ මට හැම වෙලෙම මතක් කරන්නේ මේ සල්ලි ටික මම ඉතුරු කර ගන්න ඕන මියුසික් කඩවලට කියලා. දැන් තමයි දිවිය දක්රන්න පොඩ පොඩ යන්නේ. නෑ ඒක තමයි. දැන් ඉතින් මෙහෙ හැම්ම කරද්දි ඒක වෙනයිනේ. දැන් අපිට වෙනස්. දැනන මේක වැඩි. ඔව් හැබැයි දැන් මේ දැන් ඉතින් ආර්ථිකෙත් සෑහෙන්න නිකන් සොරේලා වගේ තියෙනේ නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට මෙහෙන් සල්ලි එනවා මෙහෙන් යනවා. ඉස්සර දැන් රුපියල් 20000ක් කියන්නේ ඉතින් එන ගානක් නේ බා. දැන් 20000ක් කියන්නේ ඉතින් මිනිස්සුන්ට ඇත්තරම දැන් පාර රත්තලක් කීයද කියන්නේ. මම දැක්කා මේ අද උදේ ඩොලර් එක 190යි. ඔව් 190 වෙලා ගොඩක් කල්. ගොඩක් දවස් නෑ 188 ඔය ගන්න තිබ්බේ. නෑ 190 වුණා ගොඩක් දවස්. අපි YouTube හරි. අපි YouTube වෙනකොට ඩොලර් එක තිබ්බේ 150 ගානට. නෝ 148යි. 150යි. දැන් 190යි. නෑ නෑ මොන හරි එයි අපි. ඒ කියන්නේ මොන හරි අපිට තමයි වෙන්නේ. අප රටට මොකුත් එන්නේ නෑ. නෑ මොන හරි. හරි මේ දැන් ඔයා කියන සින්දුව. ද විනාඩියක් ඉවරයි. සින්දුව. කැමති මොකක්ද? අර ගොඩනේ මේ මම කියන්න ඕනේ නෑ. නෑ අපි දෙන්නම කිව්ව ඔයා දැන් ප්ලේ කරන්න සින්දුව. මොකද්ද? ප්ලේ කරන්න සින්දු කියන්න ඕන නැත්නම් සින් තෝරන්න ඕන. ඔව් තෝරන්න ඕන. ඒකෙන් පොඩි කැලක් කියන්න. කියන්නත් ඕන. සිතින් මානසිකව නේ ඒක නැද්ද නෑ අවුල නෑ ඒක උඹට දෙන්න දෙන්න උඹට නොසැලී ඉන්න බෑ නෝයන්ගේ හැටියෙන් ගන්න සිතින් මානසිකව ඉඳින්නේ කඳුල නුඹ එවිටින් නිවාදෙමු නිතේ පීඩා නොබිදිනු VFM danna denne hari onna VFM eke inne danna denne program ekak ahagena ogollo etakota program ekak den live ahanawa nan den ehi api me katha karana eka YouTube ekak balan innona den api o pene etakota 107 tamai frequency ekak VFM eke inga karako ganda samanya vena channel ahanasse mekat ahanda एक दस मेकट हूं मेक आगे दंड दिने प्रोग्रम अभी दिना तम दंड दिना दें दिनगी वेडियत योग संहार इंटरव्यू वाले अभी कथाग्रम बेनलते दिन दी हेम तेनाम दीवन දැන් මට දින පොරෙන් එකම දේ නැතු මොන මගුලක්ද කියවන්නේ ගහංකෝ ඉතින් අපි වෙන දෙයක් ගැන කියවන්නේ මේ 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 රටේ ලෝකෙ වෙන දේවල් ගැන කියලා නේද අපි යන්නේ දැන් දේශපාලනේ වගේ දෙයක් ගැන ඒගොල්ලෝ කියන්නේ කියලා කිව්වේ මම දුලාජ් ජයතිල කියලා ඔයා ආ අපේ නම ගැනද කියන්නේ කිව්වේ ඔවනේ ප්‍රෝග්‍රෑම් එක ගැන මොනේ ආ මම මේ අනුෂ්ක උදාන ලියන ගිය දැන් මගේ නමට ඉස්සරහින් ওই මුකුත් කොහිලවත් ආරච්චිලාගේ ස්ටැන්ඩඩම්ඩු සේව නැහැ මුකුත් මම අනුෂ්ක උදාන ලියන ගිය මගේ ඩී එකේ තියෙන්නේ එහෙම ඔයාගේ මගේ එකක් තියෙනවා ඉතින් මම කිව්වේ නෑ ඒක. ආ කියහන්කෝ බා. මගේ නම රාජපක්ෂගේ දුලාජ් මම සංගේ ජයදිලා ඒත් මම ඒක පාවිච්චි කරන්නේ නෑ වැඩි අන්තිම තමා පාවිච්චි කරන්නේ. අර මදුසංක වගේ නමක් කොහොමද බුගේ ඇඟට ටිකක් මදුසංක. මොනා කරන්නේ අම්මා දාලා දෙන්නේ නම් දෙක. අම්මා දාලා දෙන්නේ. ඔව්. හා. හරි. එතකොට අපි දැන් යම් වෙන මාතෘකාවකට. කතා කරමු වස්තික සම්බන්ධම දෙයක් කියමුකෝ. මොකද අපේ වස්ති යාළුව ගැන හිතන්න අපේ සෙට් එක ගැන. අර විනෝදයි තියෙනම විනෝදයි ඉතින් අපිත් එක්ක දැන් අපේ යාළුව කියන්නේ ඉතින් වස්තිය කියලාම නෙමෙයිනේ ඉතින් අපි ක්ලාස් යන කාලේ දන්න කට්ටියනේ හැමෝම වගේ ඔව් මම දැක්කද මේ මෑත කාලේ හදාගත්ත YouTube channel බහුතරයක් එන මේ පවුල් ප්‍රශ්න ඇති වෙලා කඩාගෙන යනවා ඔව් එහෙම තියෙනවා අපේ එහෙම වෙලා නැහැ තාම එහෙම ඇති වෙන්න ප්‍රශ්න නැහැ ඒකයි වැඩි මේ එහෙම කැඩිලා බින්දිලා යන හේතුව මම හිතන්නේ මොකක්ද උඹ හිතන්නේ අත්තරම YouTube channel එකක් කට්ටියක් කරගෙන ආපු දේවල් හෝ තනියම කරගෙන ආපු කට්ටියගේ production වල කට්ටිය හැලිලා යන්නත් දැන් මේ ගොඩාක් කට්ටිය මේ දකින්නේ යම්කිසි නමකින් ප්‍රසිද්ධ වෙච්ච YouTube channel කඩාගෙන ගිය විතරයි සමහර company අතුලෙත් තියෙනවා ඒ කියන්නේ සල්ලි හොයන්න ආපු YouTube company channel තියෙනවා නේ කඩාගෙන ගිය ඔව් සමහර මේ company වලින් හදන කට්ටිය වගේ කට්ටිය එම් ගිය ඔව් එහෙම ඉන්න ඒ කියන්නේ ලොකු company තියෙනවා YouTube channel එහෙම හදලා දෙන කට්ටිය ඒ channel ම කරේ ආයේකට සුපිරි කතන්දරේ ඒවා දැන් ඒ කියන්නේ සමහර company තියෙනවා ඒ company එකෙන් කරන්නේ අලුතෙන් YouTubers ට අත දෙන එක අන්න අත දෙන එක කරලා ඒ YouTube channel කරලා ඒගොල්ලන්ව ඔප්නම් කරලා ගන්නවා ඔප්නම් වල අන්තිමට එතන ප්‍රශ්නයක් හදලා මොනාරි කරලා එහෙම ප්‍රශ්න හැදුවේ මොකක් කර ගියමු දැන් වැඩේ කියන්නේ ඒ කරපු company එක කඩාගෙන ගිහලා අන්න එතකොට ලෝක ප්‍රශ්නයක් ඇති වෙනවා
ඉතින් අපි ගැන ප්‍රශ්න ඇති කරගන්න එපා. වැඩ වලට ඔලුව ફોකස් කරන්න. ගොඩක් කාලවලට මුදල් නේ. සල්ලි සල්ලි. ඇත්තටම මේ මුදල් ප්‍රශ්නේ තමයි කට්ටිය. සල්ලි බෙදා හදා ගැනීමට තියෙන සානික මේ තව දෙයක් යනවා YouTube එකේ අලුතෙන් වීඩියෝ කරන් ඇවිල්ලා කවදා හිතන්න එපා මේ YouTube එකේ payment වලින් සොය වෙන්න නම් බෑ. බෑ බෑ බෑ. ලොකුවට සොය වෙන්න බෑ. ඒ කියන්නේ හරියට බොරු කියනවා මේ YouTube වලින් මේක. තවමාරි සයිඩ් බිස්නස් එකකුත් තියෙනවා නම් කමක් නැහැ. සහ තමන්ට හැමදාම කන්ටෙන්ට් දාන්න පුළුවන් නම් තමන් කරන විෂය ඒ වගේ විෂයන් නම් විෂයපතයන් නම් කමන්න එහෙම කරාට ඒක තමයි දැන් මේ කියන්නේ ගොඩාක් කට්ටිය YouTube එකත් එක්ක ඉන්න ටැලන්ට් එක තියෙනවා නම් මේක දිගටම කරන් යන්න හැබැයි බහුතරයක් කට්ටිය ඒ කියන්නේ views මතින්ම මේක යැපෙන්න ඉන්නවා නම් ඒක ලොකු රික්තයක් තියෙනවා එහෙම දෙයක් නොලැබීම ඒ කියන්නේ හිඩසක් එක එහෙම හම්බෙන්නේ නැහැ පිටරට views තර මේ ඉතින් මේ මොකද අපේ රටේ මේ ඔයතරම් උදාර රටක් මේක ඉතින් හොඳයි අපේ භාෂාව ලැන්ග්වේජ් එක ප්‍රධානම හේතුව සිංහල සිංහල කතා කරන්නේ ලෝකේ 10.1 ගාන. ඉතින් එතකොට සිංහල කන්ටෙන්ට් එකකට YouTube කම්පැනිින් ඇඩ් දෙනවා හරි අඩුයි. ඉංග්‍රීසි ඇඩ්. ඒ කියන්නේ සිංහල කන්ටෙන්ට් එකක් බලන්න යන කෙනෙක්ට පිටරට ප්ලේ වෙන Coca-Cola ඇඩ් එකක්, Victoria Secret ඇඩ් එකක්, Eva Ferrari ඇඩ් එකක් වගේ. එහෙම දැන් අපි එකෙක් යනවා කියන්නකෝ මොකක්ද මේටි කියන්නේ? දුකහන් යනවා කියමුකෝ දැන් දුකහන් තරලේ තියෙන්නේ ඒවා තියෙනවා. මම දියයි ඔයත් කියන්නේ. ආව් ඉතින් ඒකකට යනවා. නැත්තම් මොන හරි ගොසිප් එකක්. ඒ වගේ ඉන්ටර්විව් එකක් හරි මොකක් හරි කාගේ හරි කුණු බලන්න යනකොට ඒ යන පුද්ගලයාට රොලෙක්ස් වොච් එකක් වගේ ගන්න බෑ ඉතින්. එහෙමනේ. ඔව් දැන් ආ හිතන්න ඔය කාගේ හරි කුණු කියන්නේ එක ඉංග්‍රීසියෙන් කිව්වොත් තමයි ආව් ඒක රීච් ඉංග්‍රීසි වලට තරක් තියෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි කුණු අපේ රටේ එහෙම ගොසිප් එකක් මේ මං හිතන්නේ ඉංග්‍රීසියෙන් කිව්වා කියලා මේ සුද්ද බල්ල අම්මට සිරි මරුණි කියලා නේද? එහෙම බොලිවුඩ් වල එහෙම උනාට මෙහෙම නෑනේ ඉතින්. මේ නෑනේ ඉතින් අත්තම කතන්දරේ මේ අපිට හැගෙනදී. ඒ කියන්නේ දැන් ඉංග්‍රීසි කුණු හරපක් කිව්වොත් ඒක පොෂ් අන්න හරියෝ. එහෙම එකකුත් තියෙනවානේ. දැන් සිංහලෙන් මොකක්ද කියන්න බෑ ඉතින් බෑ ඇත්තටම ඒක අපි අත්දකින්නවා ඉතින් දැන් අපි වැඩි හැටියට අපි ඒක ඇතුලේ කුණු හරප නෙමෙයි ඇත්තටම අපි ඉතින් සිංහල වචන ටිකක් බලද්දි අපි ඇත්තටම කුණු හරප කියලා නෑ හරියට බැලුවොත් ඔය මිනිස්සු කුණු හරප කියලා පාවිච්චි කරන්නේ ඒ වචන අපි කියලා නෑ නමුත් ඉංග්‍රීසියෙන් කුණු හරප කියන ඒවා ඇත්තටම සමහර YouTubers ලා පාවිච්චි කරනවා ඉතින් ඒක මාර උදාර්ථ තැනකට නැවතලා තියෙනවා මාර හොඳ ග්‍රේට් තැනක තියෙනවා ඒ අපි කරොත් අපි දෙන්න ටාගට් එක වැඩි දැන් අපි දෙන්න මේ තියාබල්ල හිනා වෙනවා ඔය අපි මේ ළමයි එක්ක ඉඳන්ලු බලන්නේ ඉතින් ළමයි එක්ක ඉඳන් බලන්න එපා ඕක ළමයින්ට බලන්න නෙමෙයි හදලා තින්න ඕක 18 plus නම් එහෙම එකකුත් නැහැ YouTube channel එක වාලන් හදාගත්තා වගේ මොබයිල් එකකින් වගේ device එකකින් වා බලන්න ළමයි එක්ක ඉඳන් බලන්න කියලා එකක් නැහැ දැන් ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ දැන් මං අන්තිමට අපි දැම්මනේ gym video එක ආව gym video එක දැම්මා ඊට කලින් අපි දැම්ම සැලොන් වීඩියෝ එක. ආ. සැලොන් වීඩියෝ එකට සමහර කට්ටියට hina ගිහිල්ලා නැතුව බහුතරයකට hina ගියා. ඔව්. සමහර කට්ටියකට. ඒ hina ගිය නැති පිරිස අපෙන් අනවශ්‍ය විදියට ප්‍රශ්න ගෙරුවා, සමහර තැන්වල මඩ ගැහුවා. මේක සැලොන් වලට සහ යම් කිසි පිරිසකට අපහාසයක් කියලා. ඔව්. හරි. ඊට පස්සේ අපි ගියා ෆොටෝග්‍රැෆි එපිසෝඩ් එක. ෆොටෝ ගන්න. එතකොට ඔන්න ෆොටෝ ගන්න කට්ටිය ඉන්නේ. අන්න ඒ පිරිස පමණක් hina නොවි අනිත් හැම පිරිසම ඒගොල්ලන්ට hina වුණා. ඒගොල්ලෝ හිතන් හිටියේ අපි ඒගොල්ලන්ට කියවුවා කියලා. දැන් වැඩේ කියන්නේ ජිම් වලට එකක් ගහලා යකෝ හැමෝම ජිම් වලට යනවනේ මට පස්සේ ඒකනේ මීටරුනේ දැන් ඔක්කොම බයිනවා හැමෝම හිතන්නේ ජිම් වල යන කට්ටිය තමයි මේක කරලා තියෙන්නේ කියලා. ඉතින් මේව සීරියස් ගන්න එපා. දැන් සමහර කට්ටිය හිතන් ඉන්නේ රජේ විසින් අපිට එන්න කියලා ජනාධිපතිතුමා ආ මෙන්න චෙක් එක. හරි මේ මාසේ ජිම් වලට වීඩියෝ එකක් කරන්න රට කියලා. එහෙම අපිට දෙනවා කියලා. දැන් ඒතර අපි වග කියන්න ඕන අපේ වීඩියෝ කරන්නේ නැහැ ඉතින් ওই කන්ටෙන්ට් එක අපි අවුරුදු ගාණක් ඔලු විදියන් හිටපු කන්ටෙන්ට් එකක් ඔය කරේ ඇත්තම කිව්වොත් මම දැන් අවුරුදු 2-3කට කලින් ඉඳන් මොකද ප්ලෑන් හිතේ තිබ්බ කරන්න ඕනේ කියලා අපිට හරි ජිම් එක හම්බුන්නේ නැහැ හරි වෙලාව හම්බුන්නේ නැහැ සහ අනික අපි විතරක් නෙමෙයි මේ ජිම් කල්ට් එකට විහිළු කරලා තියෙන්නේ මේ තව ඕන තමයි YouTube එකේ රටේ ඉඳලා නෙමෙයි ඉතින් ඕන රටක බැලුවොත් ඒක නිකන් ඕකට කියන්නේ අපහාසය නෙමෙයි ඔකට උපහාසය කියලා නෙමෙයි කියන්නේ ඒ කියන්නේ කන්ටෙන්ට් එකක් විදිහට දකින්න මෙතන ඔව් ඔයගොල්ලෝ පටන් ගන්න තැනම ඒකට hina වෙන්න ඕනේ නැහැ මුම් මේ හරියන්නේ නැහැ වගේ තැනක ඉඳලා මේක ප්ලේ කරුවොත් ඇත්තට hina යන්නේ නැහැ ඒක ඔව් එහෙම වෙලා ඉවරයි අපි ආයෙ ගැන පස්සේ කතා කරමු. දැන් අපි එමු සින්දුවකට. VFM මහගෙන ඉන්න කට්ටියට 107 ඔන්න ෆ්‍රීකවන්සි එක හරහා මගේම සින්දුවක් කියමුකෝ. ඔව් නේ. කියමු. ඈන් කියනවා. ඈන් වීඩියෝ වල ගහන්නේ නෑ නේ. නෑ නෑ ගහේ කරුණා. ගමු. Dog in a van, Gary Kilkenny.
මම උස වැටිලු කියලා තව කෙට්ටු වෙන්න කියලා ලොකු වන්දිත් නැති හින්දා ලොකු සීන් එකම දැම්මා උඹ වංශේ හබල් ගාලා පොල්ලක් කරගෙන කියලා මට නිින්දක් නැහැ තාම අඩ නිින්දෙන් මම ජය එනවා හරි ආන්නේ නම් ඈන් සින්දු YouTube channel subscribe සාමාන්‍යයෙන් නේ ලංකාව මිස හරිය කැමති අනුන්ගේ නිකන් ඕපු දුප අහගෙන ඉන්න දැන් මේක අහගෙන ඉන්න දැන් ලංකාවේ නේ මේ ආසියාවේ පොඩි ප්‍රශ්නයක් ඒක හරි දැන් මේ අපි කතා කරන්න හැදුවේ අපේ යාළු පිරිස යාළුවෝ ගැන අපේ සර්කල් එක ඔව් ඉතින් මතක් කරන්න ඕන දැන් මුලින්ම නම් ඔලුවට එන්නේ මේක ඇතුලේ හොඳටම ඉන්න එක නෙමේ එහෙම කියලා නෙමේ දැන් මේ නම් ටික පිළිවෙලට මතක් කරන් ගන්න මම ඉන්නවා මෙයා ඉන්නවා ඊට පස්සේ ඉතින් ෂර්මියා ඔව් ෂර්මිත් ෆර්නෑන්ඩු අර ග්‍රීස් ගහේනක්ගේ විජිත කියලා එකෙක් ඉන්න. දැන් විවාහකයි. දැන් ඔන්න පියෙක්. පියෙක්. දුවෙක් හම්බුණා. එතකොට එයා බිස්නස් මැනේජ්මන්ට් BSc උපාධියක් තියෙන කෙනෙක් කොළඹ කැම්පස් එකේ. ඔව්. මොනවාද මේ මනුස්සයා ගැන හිතන්නේ? ඒ මනුස්සයා ඉතින් මම අපි දෙන්නම ඉතින් අඳුරන්නේ වස්තිින්න නෙමේ. ඊට කලින් ඉඳන් අඳුරන යාළුවෙක් ඇත්තටම අපේ මේ ඔලෙවල්ලට කලින් ඉඳන් මන්ද. ඔලෝ කාලේ ඉඳන් මම ජෙමිත් දන්නවා. දන්නවා. මේ ක්ලාස් ගිහිල්ලයි අපේ ඉස්කෝලේ ඒගොල්ලෝ ඉස්කෝලේ අපේ ඉස්කෝලේ හරි සමගි. එයා මේ මීගමු සෙන් මේරිස්. ඔව් සාන්ත මරියා විදුවලේ ඉතින් හරිම හොඳ මිනිස්සෙක්. ඒ තමයි ෂර්මිත්. එතකොට අපි ඊළඟට මතක් කරමු අපේ හිරුෂ ගැන. සුදු වෙජ කියන අඩේ කියලා කියන්නේ. ඒ තමයි හිරුෂ. හිරුෂ වනෑන්ඩු. හිරුෂ ඇත්තටම අපිට එකතු වෙන්නේ වස්ති පටන් අරගෙන අවුරුදු දෙකක් තුනක් ගියාට පස්සේ. අවුරුදු දෙක විතර පස්සේ දෙක විතර පස්සේ මම මිෂන් චූන් කියලා එකක් ඔයාලා බලන්න ඔව් ඒකේ පොඩි බෝඩ් එකක් අල්ලන්න ආපු ඩයල් එකක් දැක්කා ඒ තමයි හිරුෂ ඉස්සෙල්ලාම ඇපියේ උනේ ඒ කියන්නේ හිරුෂ රඟපාන්න හිටියද දැන් හිරුෂ ටිකක් ගත්තා වැඩේට නිකන් මේ අන්න කියලා නේ කියන්නේ ඒ කියන්නේ හිරුෂ පළවෙනි රඟපාපු එපිසෝඩ් එකේ හිරුෂලා තියෙන ඩයලොග් එක හව් කියලා එච්චරයි එච්චරයි දැන් අපිටත් එච්චර ඩයලොග් නේ හිරුෂ තමයි මුළු එපිසෝඩ් එකම ඩයලොග් කියන්නේ දැන් හෝ වගේ අඩේ වගේ යෝගී කතාව ඉතින් එයාට ආවෙන එක කල්ට් එකක් හදාගත්තා එයාට වෙනම ෆෑන් බේස් එකක් ඉන්නවා කට්ටිය කැමති අර වලිය කියන එක ඉන්නේ වලිය වලිය කියන එකේ තමයි මේ මේ එයා මේ මේ හිරුෂ හොඳටම හයිලයිට් ගොඩක් කට්ටිය දැනගත්තා ගොඩක් කට්ටිය කවුද ඉතින් අපිත් හරි කැමති මේ චරිතෙට මුල් අවදී නම් ඇත්තටම වස්ති වැඩවලට එන්න ටිකක් අදිමදි කෙරුවා නිකන් ඉතින් අපේ ඇටිටියුඩ් එක පෙන්නුව ඇත්තටමනේ නෑ දැන් නම් එහෙම නෑ දැන් එහෙම නෑ දැන් අපිටත් වඩා උනන්දුයි මුල් දවසේ කියන්නේ දැන් කාට වුණත් නෑ කට්ටියම ඒ වගේ තමයි ඔව් ඔය පිරිසම එහෙම තමයි සෙට් එකම අපි දෙන්නට එන ඉත්තාව දෙන්නේ කින් අපි දෙන්නගේ අනිත් අය එහෙම ඉත්තාවගේ ඉස්සර තිබ්බේ නෑ මුල් කාලේ දැන් සමහර අය ෂර්මිත් ෂූට් එක මැද්ද ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා තියෙනවා ඔව් ගිහිල්ලා තියෙනවා දැන් මේ පස්සේ ඉතින් ඒක තීරුම් ගත්තා දැන් මෙහෙම හරි දැන් ඒ වැඩක් ඇතුලේ සාමාන්‍යයෙන් පැය ගාණක් කැප කරන්න වෙනවා දවස් ගාණක් කැප කරන්න වෙනවා ඒක තමයි වැඩක හැටි නිර්මාණාත්මක දෙයක් ඉදිරිපත් කරනකොට අපි කතා කරන්නේ අපි අවම සම්පත් තියෙන කාලේ තියෙන කාලේ කියන්නේ මේ මේ ඒ කාලෙත් අපි හෙන්න දැන් ෂර්මිත්ලට පවන් සලන්න පවන් ෆිනිෂ් වෙද්දී දැන් කියන්නේ ඉස්සර නෑ ඉස්සර මම මතකයි මේ මිෂන් චූන් එක මං ඉඳන් දවස් 5ක්ද ඔව් දවස් 5ක් ඒ කියන්නේ අපි දන්නේ නැහැ ඒ කියන්නේ ෂූට් එකක් හරියට මැනේජ් කරගන්න දන්නේ නැහැ ඒ කියන්නේ ඔහේ ගහනවා අර ඔයාලා දැකලා තියෙන්නේ ඒකේ අර තියෙනවා මේ කම්පියුටර්ස් ඔක්කොම දීලා දෙනවා එතන තට්ටු පහක් තිබ්බා නමයක් නමයක්ද ඌ අපේ එඩිටර් මල්ලි අමිල මල්ලි සංජුලා කට්ටිය තමයි අන්දර බඩු පල්ලෙන් රංගා මොකද උදේ බඩු අරන් ගියේ අපි ආය හවස බඩු අරන් ඉන්නේ ඉතින් ඇඟට හයියක් හයියන්නේ සමහර කට්ටිය මාරු වෙනවා يعني ඉස්සර ෂූට් වලදී රඟපාලා කට්ටිය හිමිට මාරු වෙනවා බඩුස් කරන්න තිබ්බොත් කියන්නේ ඔව් දැන් ඉතින් මොකක් කරදරයක් නැහැ දැන් ඉතින් අපි බඩු උස්සන්න පව කට්ටිය ඉන්නවා උස්සන්න පව කට්ටිය ඉන්නවා සමහර කට්ටිය බලෙන් එනවා දැන් බඩු උස්සන්න ඒ කියන්නේ අපි මේක ඇතුලේ මේ දැන් 15 දෙනෙක් රඟපානවා නම් 20ක් රඟපානවා නම් තව 20ක් විතර ක්‍රූ එක ඉන්නවා එලියෙන් හයර් කරන කට්ටිය 25 30ක් විතර
නමුත් ඒ කිසිම කෙනෙක් අපිට මේ කියන්නේ ඒ වැරදි ඒ වචනේ පාවිච්චි කරන්නත් නෑ සේවකයෝ වගේ එහෙම එකක් නෙමෙයි. අතරම යාළු මේක ඇතුලේ. එහෙම මේ මමද ඩිරෙක්ටර් මූද මේකේ මේ රෝල් එක කරන්නේ එහෙම එකක් නෑ. මෙතන හැමෝගෙම අදහස් වලට ගරු කරගෙන යන තැන එහෙම මේ කැපී පෙනෙන්න හදන කිසිම චරිතයක් නෑ අපි ඒක ඇතුලේ. එහෙම කැපී පෙනෙනවා ඌගේ අබ්බාවේ ඌ ලැජ්ජ කරනවානේ. එහෙම අත්තරම දෙයක් නෑ. එහෙම සෙට්ලා නෑ. මේ කට්ටිය හරි එකතුයි. මම ආයෙ කියන්නේ ඔගොල්ලෝ එකතු වෙලා YouTube වලින් වැඩක් කරගෙන යනවා ඒක හොඳයි. හැබැයි views වලින් සල්ලි හම්බෙන්න බලාගෙන ඉන්නවනම් වැඩ කරන් යද්දි ඕගොන්ටත් නොදැනුවත්ව වෙන කාලයක් යයි. අවසානයේ හම්බ කරපු දෙයක් නැති වෙයි. ඔව් ඒක අර ඔයගොල්ලන්ගේ කාලෙත් අපතේයි. ඔයාලා කරන විෂයපතේ කියන්නේ කරන්නේ දැන් අපි කරන්නේ entertainment අපේ වැඩිපුර comedies වැඩි එහෙම වුණාට අපේ දැන් content එන්නේ අවුරුද්දට ගිය අවුරුද්දට තුනයි. දුර මේ අවුරුද්දට ගියක් ඒ දන්නේ නැහැ ගෑලි මම නම්. අපි සීමා සහිතයි. ලවත් නැහැ. වැඩ ටික සීමා සහිතයි අපිට ස්ටේජ් පර්ෆෝමන්ස් තියෙනවා අපිට මියුසික් කල් ටික වැඩ කරන් යනවා මෙයාගේ වැඩ බිස්නස් තියෙනවා මගේ ව්‍යාපාර තියෙනවා එතකොට කණ්ඩායම් වශයෙන් එකතු වෙලා හු තනි තනිම YouTube කරන්න නැගීගෙන එන්න ඒක මරු ඒක වටිනවා හැබැයි නිකරුණේ කාලය ගත කරන්න එපා ඒක ඇතුලේ hina අවුරුදු ගානක් ඔව් අර එක පාට මම හැමදේම අතහැරලා අම්මා මම මේකෙන් තමයි මැච් එක ගන්න එහෙම දනකට එන්න එපා ඉස්සල්ලාම මොකද තමන්ගේ මොනා හරි එකක් කියෙද්දි එන්න ඊට පස්සේ පසුතැවෙන්න වෙනවා මේ 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 හොඳම දේ plan එක ඔව් නිකන් යාළුවොත් එක්ක කාලය ගත කරුවා විතරක් වෙයි අන්තිම ඔව් දැන් අපේ මේ අවුරුද්දෙත් අපේ වැඩ මේ මේ පොඩ්ඩක් හිමින් යන්නේ ආයෙ plan එක ගිය අවුරුද්දේ plan කරන්න බැරි වුණා කොරෝනා හැබැයි මේ අවුරුද්දේ නම් වැඩ ටිකක් ඉක්මනට ඒ කියලා මට හිතෙනවා මේ අවුරුද්දේ ආයෙ කොරෝනා අපි එහෙම මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ වැඩි කොහමද රට යන්න බෑ ඉස්සරහට එතකොට මේ සහ කියන්න ඕන මේ දැන් මේ වස්ති එකේ අපි දෙන්නටම දැන් මෙයාගේ ව්‍යාපාරයක් වෙනමද යනවා පවුලේ business එක මගේ පැත්තෙන් මට කරන්න බලෝ මියුසික් ඩිරෙක්ෂන් කැලි ටික ඒවර ටිකක් වෙනම යනවා මියුසික් සම්බන්ධ දේවල් ඊට පස්සේ අපි දෙන්න එකට එකතු වෙන්නේ ඇත්තටම YouTube වැඩවලදී YouTube වැඩ ටික කරන්න තමයි එතකොට අපේ රංගපාන අනිත් කට්ටියත් හැමෝටම ජොබ් තියෙනවා ඔව් හැමෝම ජොබ් කරන කට්ටිය කවුරු ජොබ් එකක් නැති කවුරුත් නැහැ ඔව් දැන් හිතනවා මේ මේ මුන්ට මේ මේ මිලියන 6 7 මේ වීඩියෝස් වල views තියෙනවා මිලියන ගණන් සල්ලි ඇති කියලා ඇත්තටම එහෙම මිලියන ගණන් හම්බෙන්නේ නැහැ ලංකාවට තාම මම දන්න විදිහට එහෙම ලංකාවට හම්බෙනවා හම්බෙන්නේ නැහැ පිරිසක් එකතු කරලා කරගෙන යන එක තමයි තමන්ගේ විශේෂපතේ තමන් කරන්නේ මොකද්ද ඒක අනු තමන් දවස ගානේ වීඩියෝ දානවද ඉන්නේ ෆෑන් බේස් එක පොඩි වුණත් හරි views 500ක් කර යනවද දවස ගානේ මොන හරි දානවද එහෙම වුණොත් මොන හරි එකක් තියෙයි ඒත් ඉතින් එහෙම කරලා දැන් ඇති ඒක ඇති දැන් අපි යාළුවෝ මතක් කරනවා අපි ඊළඟට යනවා විනෝජ් මාලින්ද අඩුපුලේ පරහැත්ත කියලා කියන අඩුපුලේ පරහැත්ත කියලා කියන මේ කවුද හාමු මහත්තයා දැන් අන්තිම ජිම් වීඩියෝ එකේ ඉන්නේ හති දාන වලව්ව කියලා කිව්වේ කුඹුරේ ඉන්නේ මේ කුඹුරේ ගොවියෙක් ඉන්නේ දැන් ඔහොම ඇත්තට මේ වගේ ගැමි මූණක් තිබ්බට එන කර්කශ විදිහට ජීවත් වෙනා වගේ පෙවුනට ඌ ඇවිල්ලා ගුවන් යාන ඉංජිනේරු වෙ නඩත්තු ගුවන් යාන ඉංජිනේරු කො නඩත්තු කියන්නේ ඌ ප්ලේන් හදන ඩයල් එක එහෙම දෙන්නෙක් ඉන්නවා. ආ දෙන්නෙක් ඉන්නවා. අපේ රොවින් කියලා කෙනෙකුත් ඉන්නවා. රොවින් ජයසූරි. එතකොට මේ රොවින්ගෙන් තමයි අපිට විනෝජ් හම්බෙන්නේ. ඔව් රොවින්ගෙන් තමයි ඇත්තටම විනෝජ් හම්බෙන්නේ. එතකොට තව දෙන්නෙක් කෙනෙක් ගැන කියමු අපි කවුරුවද? ජෝති මල්ලි. ජෝති මල්ලි. අපේ බලන්න නැයිනි අද පත්තරේ කියලා කිව්වේ ඒ තමයි ෂෙහාන් මදුසංක. අපි යාට ආදරෙට කියන ජෝති මල්ලි කියලා මිනිහත් ගාමන්ට් එක හොඳ වැදගත් රසාවක් කරන්නේ. ගාමන්ට් එක කේ කියන්නේ. තමත මිනිහා ගාමන්ට් එක ඇතුලේ නැස්තා තරුවක් ගාමන්ට් එක විතරක් නෙමෙයි ඔය මේ 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 ගමෙත් මගුල් මගුල් උත්සවලේම හරි විනෝද චරිතයක් වෙන්නේ හරි එහෙනම් අපි යම් සින්දුවකට සංසාර සිහිනයේ පෙම්මත් සරා නුයි මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි මං ඔබට ආදරේ මගේ ආදරේ ඒක අම්මෝ කියන VFM දන්න දෙන්නේ ඔන්න අපි දැන් ආයේ VFM එකේ දන්න දෙන්නේ වැඩසටහන ඉන්නේ මම උදුලා ජයදිරට මම වර්ෂ මන්තියනේ හරි මම අනුස්කෘතා අපි අපිට දැන් වෙනස් විදි මාතෘකා කතා කරන්න ඕන නැත්නම් උගලට අපි බෝරින් මේ වැඩේ මොකද්ද හිතන්නේ දෛවඥයෝ ගැන ඒ කියන්නේ මේ ජ්‍යොතිෂ වේදය ගැන තාරකා විද්‍යාව සම්බන්ධ දේවල්
yes. Okay. Good question. හොඳ එකක්. මේ මේ අපි දැන් මම බෞද්ධ thank you. මම මේ මම බෞද්ධ නවත් බෞද්ධ වගේ බෞද්ධ. එතකොට දැන් අපේ දැන් අපේ cult එක අපේ සංස්කෘතියත් එක්ක ඒක පොඩ්ඩක් බද්ධ වෙලා තියෙනවා. බද්ධ වෙලා තියෙන්නේ මොකද මේ ඉපදෙද්දිත් අපි වෙලා බලන්නේ නම දීලා තියෙන්නේ. දවගේ නම එහෙම තියලා තියෙනවා. ඉපදුන වෙලාව බලලා නම දෙනවා. අන්න හරි. ඉපදෙද්දි වෙලාව බලනවා. තවත් නම් තියෙන වෙලාවට පටන් ගන්න දෙන්නේ. ඔව් ඒක මම නැගෙන්නේ. නෑ නෑ මම එහෙම මේ සල්ලි වලට කරන වැඩක් නෙවෙයි. මේ දරුවෝ 4 දෙනෙක්ට නම් තිබ්බා. ඔව්. ගෑනු ළමයි 3 දෙනෙක්ටයි ඒක පිරිමි ළමයටයි. ඒක දැක්කට පස්සේ ගොඩක් කට්ටිය ඒවනවා අපේ බබට නම් තියා දෙන්න. සමහරුන්ට බබාලක් දැ මගේ තරු බබාල හදන්න යන්න දැන් මට කියලා නම් දාගන්න. හරි ඒක දැන් අර ඉදිරිච්ච වෙලාවේ ඉඳන් වෙලාවනෝ ආයෙත් එක්ක එහෙම තිනවා කියලා ඔව් මට දැන් මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා ඔව් දැන් බං මේ සුබ කටයුත්තක්කට සුබ වෙලාවනේ දැන් ඔය රාහු කාලයේ වෙලාව ඇතුළ ඉපදිච්ච ළමයි අසුබයිද හොඳ නැද්ද ඒ වෙලාව රාහු කාලේ මම හිතන්නේ රාහු කාලේ ඉපදුනත් ඒක ඒගොල්ලෝ ගලපනවා එහෙනම් අවුලක් නැහැ මන් දන්නේ නෑ දැන් සාමාන්‍යයෙන් රාහු කාලය කියන්නේ මොනවා හෝ සුබ කටයුත්තකට පාවිච්චි කරන්න එපා කියන එකනේ ඔව් ඒක රාහු කියන්නේ නෑ අතරමං කරනවා ඔයා එහෙම එකනේ ඒකනේ රාහුල මගේ අවුල කිට රාහුල කියලා කියන්නේ රාහු ඌ පොඩ්ඩක් ගැල්ලමෙන් අනාත කරලා තව රාහුල නෑ එහෙම නෙමෙයි ගැල්ලමෙන් ඒ කියන්නේ තමන් වැඩක් කරන්න කියලා වාත වෙනවා කරන්න දෙන්නේ ඒකනේ ඒකනේ ඉතින් හිතපන් ඒ වගේ වාත වෙන වෙලාවක ළමේ කම්මැලව එනවා කියන්නේ ඒක. මේක ගලපනවද නේ? නෑ ඒකට තැහුවොත් ජෝතිද වේදිය කොනතරම් උත්තර දෙයි ඉතින් හරි දක්ෂයි ඒක. ඒක ඇති නෑ. මොන හරි ඇති. ඔව් මගේ සුබ වේලාව බල්ලා ඝන බල්ලා තමයි මට නම දාලා තියෙන්නේ. ආ දැක්කනේ. ඉතින් එහෙම තියෙනවා ඉතින් ඒක ඉතින් අර අපේ ප්‍රැක්ටිකලි අත්දකලා තියෙනවද ජෝතිද වේදිය මොකක් හරි අනුගමනය කරලා ඇත්තටම වැඩක් හරි ගිහිල්ලා තියෙනවා. ඒක ප්‍රැක්ටිකලි. ඒක නෙක්ක එහෙම දෙයක් කරලා ඒක හරි ගියම නැති එකක්. මට නම් හරි ගියා නෑ හරි ගියේ මිනිස්සුන්ව වගේ දැකලා දිනවා. උඹර මොනවද උනේ එහෙම හරි ගියත්. මට හරි ගිහිල්ලා කි මම එහෙම මූත්තාව හයිද කරලා නෑ තාම. සුබ වෙලාබ්බල්ල වැඩක් කළා නැද්ද? සුබ වෙලාබ්බල්ල වැඩක් කළා දිනවා මන්ද මතක නෑ අර අපි රටම එකට එකතු වෙලා කරන්නේ මේ මේ අලුත් අවුරුද්ද. උඹ මේක මොමේ කෑම කණ එක ගැන කියපු. නෑ නෑ රටම එකතු වෙලා මේ මේ ලිපගිනි තියෙන එක. ලිපගිනි තියන්නේ නෑ මොකද ලිපගිනි තියන්නේ මොකටද ලිපගිනි මොලවන්න. ගිනි තියන්න තෝ. ලිපගිනි මෙලවීම. රත්තවාදියද යකෝ ගිනි තියන්නේ. හරි පොඩ්ඩ ඉන්නෝ ලිපගිනි මෙලවීම. එතකොට දින්නේ මේ ගනු දෙනු කිරීම. පෙඩැල්ලි. ආහාර අනුභවය. වර ඒකේ කක්කියම එකටනේ කරන්නේ. ඔව්. උතුර පොඩි මේකක් තියනවා. ඉතින් ඔක්කොම එකට මේ ජාතියක් වශයෙන් එහෙම කියලා. අර මම කළා කරපු වැඩ කිල්ල අර ඒකකින් අර හිතේ විශ්වාසය අපේ තාත්තත් කියලා දින්නේ අර වෙලාව බලන්න. එතනින් එහාට ගැඹුරට යන්න ඕනේ නෑ කියලා ඔගේ ගත්තම අපේ ගෙදර නම් මෙහෙම ගත්තම විශ්වාසය තමයි තියෙන්නේ. අපි වෙලාව බලනවා. ඔයාලා පාත් වෙලා බලනවනේ. වෙලාව කියන්නේ වාගේ ගෙදරදී වෙලාව බලන්නේ නැද්ද? ගෙදරදී? ආ ඔව්. ඒක ඉතින් අපේ අම්මලා කරන දෙයක්. ඒක මේ මෙහෙමයි සාමාන්‍යයෙන් ගතානුගතික සිරිත් වලින් පැවතෙන දේවල්. ඒක හැමෝම කරනවා ඒක. ඔව්. ඒක උනාට දැන් දෛවඥයෝ කියන්නේ 2020 මෙහෙම වෙනවා කියලා කියන්නේ. යකෝ මේ කබරුනේ කියලා තියෙනවා ඒවනම අම්බ ගන්න කියලා. දැන් ඇත්තට මුගෙන් සල්ලි කියවල වැඩ ගත්තෝ. කියවල වැඩ කරපුවා. ආ. අනික ඔක ලොකු බිස්නස් එකක් නේ. අනික අපි දෙක එහෙම පෙවුනට ඒ මිනිස්සු එකකින් ඇත්තටම කලබිල ඇඳලා ලොකු වාහන නම් ඒ. ඔය එහෙම බැලුවොත් ඉතින් මිනිස්සු හරක් මරලා ජීවත් වෙන්නේ ඉතින්. ඒව සාධාරණීකරණය කරන්න බලුවා. ඔව් ඒක ඔය. දැන් බුදුදහමෙම කියනවනේ බබ්. ඒ කියන්නේ චේතනාව හොඳ නම් ඔව් වැඩේ අවුලක් නැහැ කියලා හරි යනවා කියලා. මම හිතන්නේ ඒකේ චේතනාව හොඳයි. චේතනාව හොඳයි. ඒ කියන්නේ හැම්මෙන සල්ලි ඔක්කොගෙන් මේ අපිනට කන්න දෙන එක. ඒක වැරදි නේ. මේක මෙහෙම වෙනවා කියලා බොරු කියන එක. ඔව් ඉතින් අනික බං දැන් මන් දන්නවා විදිහට අපි කවදාවත් ගිහිල්ලා නැහැ නේ මේ ලබන අරුද්ද අපි මේ කන්ටෙන්ට් කොහමද එන්නේ එහෙම නැහැ. අම්මට උන්ගෙන් අහලා ගෙනුවොත් එහෙම යන්න වෙන්නේ බඩ ගාගෙන තමයි. කොහොම මේ අයි මේ කන්ටෙන්ට් එක කොහොමද මේ මොකද්ද කරන්න හොඳ මේ මොන වගේ දේවල්ද අපි හිට් වෙන්නේ views නිකන් මේ ගංගම් ස්ටයිල් වගේ හිට් වෙන එක වැඩක් කරනවා නම් අපි නිකන් අපි එහෙම නෑ නේ බං එහෙම කියන්න තේරෙන්නේ නෑ නේ. ඒ කියන්නේ එහෙම හිට් වෙන වෙලාවක් ඌ දන්නව නම් මේ වේදුන් ලෝක ප්‍රසිද්ධ වෙන්න ඕන චරිත. ඕනේ. එහෙම නෑ නේ. ඒක කවුරුත් නෑ නේ. නෑ ඔක වෙන්නේ මේකනේ මම විශ්වාස කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි බඩගින්න දැන්. ඔබ කන්න කැමැතිම කෑම තියෙනවනේ. ඔබ අතේ සල්ලි තිබ්බොත් ගන්න පුළුවන්. ඔබට කන්න පුළුවන් ඕන කෑම. බඩගින්න ඉන්නලාක උඹට හම්බෙන ඕන කෑමක් උඹ කනවනේ.
ඒ වගේ තමයි මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන වෙලාවක. ඒ කියන්නේ වැඩියෙන් ওই ප්‍රශ්නම ඔළුවේ තියෙන මිනිස්සුන්ට ওই දෛවඥයෝ කියන ඒවා සෙට් වෙනවා ඇති. පිටිහිට එතරම්නේ තියෙන්නේ. මම හිතන්නේ එහෙමද යා. ওই දේවාල වුණත් පිළිම වන්දනාව ඒ වගේ දේවල් මම හිතන්නේ සමහර මිනිස්සුන්ට එතන යම් කිසි විශ්වාසයක් ඇති වෙනවා ඇති. ඔව් අපේ මිනිස්සු වේ. එහෙම එහෙම නම් මෙච්චර එනගන්න ඕනේ. සහ ඒකේ තියෙන මේ ලොකුම වැරද්ද තමයි මම දැන් රාජ්‍ය පාලනට කියන්නේ දේශපාලනය නෙමෙයි. ආණ්ඩුවකට කියන්නේ ආණ්ඩුව රාජ්‍ය රාජ්‍යක දේශයක රාජ්‍ය පාලනය සඳහා රාජ්‍ය නායකයෙක් තෝරා ගැනීමට මේ වගේ දෛවඥ මැදිහත් වෙන එක නම් ඉස්සර අපේ රජ පෙළපත්වලත් තිබ්බා දෛවඥ මැදිහත් වුණා. ඒගොල්ලන්ටත් වැඩි තත්ත්වයක් තියෙන ඉතිහාසය ඕනතර. මේ ඒ වුණාට කඩේවීමක් නේ කිරුවේ මා සමස්ත සමාජයේම කඩේවනවා කියන්නේ ඒක ලොකු වැරද්දක්. දැන් ඔය චීනේ නේද? චීනේ හරි ජපානෙත් තියෙනවා. බ්‍රිතන් දැන් සාමාන්‍ය යුරෝප රටවල එහෙම මේ ඡන්දකින් නෙමෙයිනේ එන්නේ. ඔව්. ඡන්දකින් නෙමෙයි ජනාධිපතිතුමා හරි ආණ්ඩුකාරවරු හරි පත් වෙන්නේ. ඔව්. ඒකට වෙනම අධ්‍යාපන සුසුකම් තියෙන්න ඕන. එක්සෑම් තියෙනවා. ඔව් අර මම දැක්ක අර කොහෙද මේ කැනඩාවේ කොහෙද මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇමති වෙලා ඉන්න ડોක්ටර් කෙනෙක්. ඒ වගේ විෂය අපේ සෞඛ්‍ය අමාත්‍යලා තියෙන කවුද ලෙඩෙද්ද? ડોක්ටර් කෙනෙක් නෙමෙයි. කවුද අපේ අමාත්‍ය? මම කිව්වට කවන්නේ නැහැ නේ. මම නඩු දාන්නේ නැහැ. කවුද අමතුම? පවිත්‍ර වන්නියල මහත්මිය. එයා නෑ එයා හොඳයි. එයා වැඩ කරන්නේ අයි බං අර කොරෝනා හැදුණා ලෑ. අර මේ කවුද තීනෙන් ආවේ? එයා ඉම්බනේ. සුදාද දීනිය. වා එයා ඉම්බනේ. ඔව් අර. ඔව් දැන් මම ඉම්බව මම සතුටු වුණා ශා. හොඳයි ඉතින්. නාවුණත් දේශීය අපි අර තියෙන මේකව. ඔව්. ඒක නාගාන්තුක සත්කාරය සහ අපිට ප්‍රතිකාර කිරීමේ හැකියාව. අපි කොච්චර හොඳ ලෙඩේ බලා ගන්නවද කියලා මට පස්සේ තමයි ආරංචි වුනේ. කොරෝනා හැදිලා ඉන්න කිකුත් ආයේ දවස් 14 ගේ ඇතුලේ ඉන්නවලු. එහෙම ඉන්නේ නැතුව තමයි ඉඹලා තියෙන්නේ මං හිතට. එයානේ ඒක එයාට හැදුන්නේ. ඔය වගේ තමයි අර පැණියකුත් මේ දවස්වල තියාගෙන නේද? අර පැණි වලින් හරියනවා ගියේ. ඉතින් ඒ වගේ අර වරු මිත්‍යා විශ්වාස තමයි මේ අපේ. හරි දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රේ නම් ඉතින් එහෙම වැරදි කියන්නත් බෑ ඉතින්. යම් කිසි හොඳ පාලනයකින් යනවා නෑ මෙහෙ ඔව් ලංකාවේ මේ කොරෝනා ප්‍රශ්නය ඇතුළේදී ඒක හරි මම්ම කියන්නේ පැණි ලංකාවේ කොරෝනා ප්‍රශ්නය ඇතුළේදී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මැදිහත් වෙච්ච විදිහ ඇත්තටම හොඳයි හොඳට වැඩ කටයුතු කෙරුවා නෑ ඒක ගැන අපි ඒක අපි ඇත්තටම පවිත්‍ර වන්නි ආරච්චි මහත්මියට ක්‍රෙඩිට් එකක් දෙන්න ඕන ඔව් අපි බොහොම උදව්වට ක්‍රෙඩිට් එකක් දෙන්න ඕන වෙනවා අපේ මිනිස්සු ටික බේරගත්තද මෙහෙම ඔව් මන්ද නනගත් එකම තමයි පැණි අබ්බදු එක තමයි මන්ද කරන පැණි බීපු ඔක්කොත් සෑහෙනුන්ට ලෙඩ හැදිලා නෑ අපි දන්නේ නැහැ කොහොම සාර්ථකයිද කියලා මම දන්නේ විදිහට පැණි බීපු අයිටම ආයේ කොරෝනා හැදිලා කියලා තමයි ආරංචිය හරි අපි සින්දුවකට යක් දැන් මමද කියන්න ඕනේ ඔව් නේ උඹ නේ උඹ තෝරන්න හරි අපි පරණ සින්දුවක් කිව්ව සීටි ෆොනන්ඩු මහත්මයාගේ කිමද සුමීරි කිමද සුමීරි මේ අරුමේ මහද පිපි දෙන්නේ ඔබගේ දැසේ නැගෙන කැලමේ රහස නැත දන්නේ කිමද සුමීරි මේ අරුමේ මහද පිපි දෙන්නේ ඔබගේ දැසේ නැගෙන කැලමේ රහස නැත දන්නේ හරි ඒක අහන්න VFM එකේ VFM දන්න දෙන්නේ හරි 107 frequency එක VFM මම පොඩි වෙන ඇප්‍රෝච් එකක් කරන්නේ මම කතා කරන වැඩිද මම අතින් එකක දාලා කියන්නේ සමහර ටීවී ඉන්ටර්වියු වල මම එහෙම දැකලා තියෙනවා ප්‍රසෙන්ටර්ස්ලා දෙන්න ඉන්නේ වල එහා පැත්තේ ගොඩක් කෙල්ලලාට කෙල්ල ඉන්නේ ටෙලිෆෝන් නම්බර් එක කියන්න ඉන්නවා මේ පැත්තේ ඉන්න කොල්ල ඌ හැමදේම කියනවා ඉතින් කතා කරනවා අපිත් දුරකතන එමුතුක් කරනවා ඉතින් කතා කරනවා කතාන කොහොමද නංගි වලක ඉතින් අර එහා පැත්තේ ඉන්න කෙල්ල ඉතින් එක්කෝ අපි දුරකතනගේ තමයි කිව්වම ඒක කියන්න ඉන්නවා පව් ඉතින් එහෙමනේ මේ 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 දුරකතන අංකය කියන්නේ දිගේවත් නෙමෙයි ඒකත් පොඩිනේ පොඩි ඒවානේ අර නම්බර 4 වගේ ඒවා ඒවෙන් කියන්නේ මේකට SMS එකක් යන්නේ කියන්නේ එහෙම කියලා ඔව් දැන් අපි කතා කරමු සුදු පැටියෝ මං වාට ආදරේ ඔව් යටින් යනවා ඔව් දැන් අර පල්ලෙන් දානවා ඔයාගේ සුදු අම්මි සුදු මං බලන් ඉන්නවා මගේ පණ මට කෝල් එකක් දෙන්න යටින් හරි අපි මාතෘකාව පොඩ්ඩක් වෙන තැනකට ගෙනියමු ලංකාවේ කලාකරුවෝ ගෙනවා මොකද හිතන්නේ නෑ ඉතින්
ඔව් කලා පෞල් කලා 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 කරුවන ගැන හැමෝම කලාකාරයෝ නෙමෙයි මම කලාකරු ලංකාවේ කලාකාරය ඉන්නේ මොන වගේ තැනකද ඒක අපිට කියන්න අපි සුදුසු නෑ කියලා නෑ අතර අපි කලාකාරයෝ කියලා අපි අතර මෙහෙම එහෙම නෑ අපි හරි කැමති අපි දෙන්නට එන්ටර්ටේනර්ස් ලා කියනවා නම් يعني තව කෙනෙක්ව සතුටු කරවන්න ආපු જાතිය මොනසු දෙන්නේ ඒක සමහරවිට අනේ යා නළුවෙක් අනේ යා එහෙම කියලා එහෙම කියන්න ඕනේ නෑ අතර මම මිනිස්සු එන්ටර්ටේන් කරනවා මෙයා එන්ටර්ටේන් කරනවා අපි අඳුරගන්න එක එන්ටර්ටේන් කරනවා කියන්නේ මිනිහෙක්ව සතුටු කරනවා කියන එක ඔව් ඒ කියන්නේ සතුට කියන එක අපිට දැනෙන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා එකක් තමයි උපහාසයෙන් අපිට සතුට දනවන්න පුළුවන් අනික තමයි ගීතයකින් කෙනෙක්ව සතුට දනවන්න පුළුවන් ඒක තම විදි තියෙනවා يعني කලාකාරයෙක් ඒක විවිධ ප්‍රභේද වලින් ඒක හඳුන්වා ගන්න පුළුවන් සහ ඒක බෙදාහරින්න පුළුවන් සමහරවිට අපි චැරිටි වැඩ කරනවා මේ පින් අතේ වැඩ ඒකිනුත් කෙනෙක්ට සතුට ලැබෙන්නේ තව කෙනෙක්ට උදව්වක් කරපුවාම තව කෙනෙක් හිතින් සතුට වෙනවා අපිත් සතුට වෙනවා ඒ දේ බලලා ඒ අයත් සතුට වෙනවා ඉතින් අපි එන්ටර්ටේනර් කියන කැටගරි එක අපි ඉන්නේ හැම වෙලේම මිනිස්සුන්ව සතුට කරන්න ඒකේ මාධ්‍ය විවිධාකාරයි අපි ඉතින් මේ ඒක අපි ඩිලිවර් කරන මැටීරියල් එක wow කරගන්න එපා කොහොමද ඒක ප්‍රශ්නයක් නෑ ඒක අතර අපේ කැමස්ට්‍රි එකේ තියෙන අවශ්‍ය ඔයාගේ මගේ කැමස්ට්‍රි එකේ ඒක 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 තියෙන්නේ දැන් මේ මම මේ බැලුවේ ටීවී ඉන්ටර්විව් එක දවසක් ඇවිල්ලා මම හොඳ නළුවෙක් ඔව් ඇවිල්ලා ඇත්තට මේක නළුවාගේ සහ අධ්‍යක්ෂවරයාගේ තියෙන කැමස්ට්‍රියත් එක යකෝ මම කැමස්ට්‍රි ගැන ඉගෙන ගන්න තිබ්බේ ඒක නේ ඇත්තටම අපි මේ ෆිසිකල් සයන්ස් කරනකොට මැත්ස් කර උගෙන ගන්න මම යකෝ කැමස්ට්‍රි මේක ඇතුළත් තියෙන්නේ හොඳ මේක කැමස්ට්‍රි කියන රේ දෙන්නගේ තියෙන මේක මේ කනෙක්ෂන් එක නිකන් කොහොමද කෙමිස්ට්‍රි කියන්නේ මොකක්ද එකතු වීමට වෙන්නද තේ ගැටණේ වගේ එකක්ද නැහැ ජෙල් වෙන ජෙල් වෙන හරි දැන් ලංකාවේ කලාකාරය ගැන මොකද හිතන්නේ කියන්නකො දැන් අපි කලාකාරද ඇත්තටම මම ඒගොල්ලෝ ගැන කතා කරන්න කකුල් බිම දා ගන්න ඕනද නැහැ කතාවක්ද නැහැ يعني කතා කරන්නත් අපි සුදුසුද දන්නේ නැහැ ඒත් අපිට හිතන දේ කියන්න පුළුවන් ඉතින් ඔව් සමහර අයට ප්‍රශ්න තිබ්බා අයි වස්ති ස්ටේජ් එකට නගින්නේ මේ ලයිව් පර්ෆෝමන්ස් වලදී ඔව් එහෙම ප්‍රශ්න තමයි ඔඩක්ටි මහලක් තිබ්බා ඒකට අපිට ඇවිල්ලා රඟපාන්න කියලා තියෙනවා අපි මේ පින් කරලා නැහැ. ඔව් එහෙමත් වෙලා නැහැ. දැන් අපිව ලයිව් ස්ටේජ් එකේ බලා ගන්නවා නම් ඇත්තටම ටිකට් ෂෝ වලින් තමයි ගොඩක් බලා ගන්න වෙන්නේ. ඒ කියන්නේ අවුට්ඩෝ කන්සර්ට් වලට යනවා. ඒ කියන්නේ මේ දවස්වල නැහැ. මේ ඒ කියන්නේ මිනිහෙක් කැමති කෙනෙක් නේ ඇත්තටම ටිකට් එකක් අරගෙන සල්ලි දීලා බලන්න එන්නේ. අනේ ඔව් ඉතින් මේ එහෙම ඉතින් අපිට ඇත්තටම මේ නොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බෙලා තියෙනවා. ඒක තාමත් එහෙම ලැබෙනවා. සහ මේ බව හරියට දැකලා තියෙනවා කලාකාරයෝ කලාකාරයෝ විවේචනය කරගන්නවා කට්ටිය නේ බැන ගන්නවා හරියට අපිටත් සැහෙන මේ තත්ත්ව සාතික ISO 9002 SLS ඒ වගේ තත්ත්ව සාතික ගොඩක් කට්ටිය දීලා තියෙනවා අපි දෙන්න කවදාවත් තව කෙනෙක් ගැන එහෙම ಗುಣවයන්නේ නැහැ මයින්නෙත් නැහැ ඒක තමයි අපිට වැඩකුත් නැහැ ඒත් අපි ගැන ඔය YouTube එකේ එහෙම තියෙනවා වෙන රංගදරයෝ සංගීතදරයෝ ඉතින් අපි කියන්නේ ඒකයි ඉතින් ඌක ඔයාලට බලන්න තියෙන්න පුළුවන් ඇත්තනෝ ලේසියෙන්ම බලකොද සහ අනිත්ටට තත්ත්ව සාතික දෙන්න ඇත්තනෝ තමන් තත්ත්වෙක ඉන්න බෑ ඒ කියන්නේ අපි දෙන්නම් ඇත්තනෝ තත්ත්වෙක නෑ දැන් ඔයා මොනාරි වැඩක් කරලා අපි දැන්නනම් අම් පොඩ්ඩක් ඒක පිළිගන්නවා අනික අපි මොනවද දන්නේ සේතමල ඔයා ආව දන්නේ නෑ අපි දන්නේ කියලා කට්ටි වෙන්න ආ එහෙමද කියලා ආ ඉන්නෝද එහෙම ඉතින් එහෙම වෙන්න එපා ඉතින් සහ YouTube channel ලෝ ඉන්ටර්විව් කරන සහ ඔය TVFM ඉන්ටර්විව් කරන කට්ටියත් මම කියන්නේ හැම වෙලේම අරයා ගැන මොකද හිතන්නේ මෙයා ගැන මොකද හිතන්නේ කියලා අහන්න එපා ඒවා මහා තුප්පයි ප්‍රශ්න නේද නේද එහෙම හිතන්න එපා ඒ කියන්නේ අරයා ගැන මොකද හිතන්නේ ඒ කියන්නේ කෙනෙක්ගේ මොනා හරි ගුණ ගයනන්න ඕන නම් නිවේදකයට පුළුවන් නේද ඒක කරන්න ඔව් තව කෙනෙක්ගෙන් අහලා එතන ප්‍රශ්නයක් ඇති කරලා කොටවල 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 බද්දෝරේ වත්තේ කියන කොටවල 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 එහෙම කොටවන්න එපා මිනිස්සු. එහෙම ප්‍රශ්න අහන්න එපා අරගෙන මොකද කියන්නේ. සහ මේ YouTube එක ඇතුලේ තමයි මචං ඔය හරියට කම්පෙයා කරILLා තියෙන්නේ. ඔව්. දැන් ඔය අපේ වීඩියෝ එකක් යනකොට මේ වස්තිලායකට වැඩිය අරගොල්ලන් එක හොඳයි නේ අනේ. ඔව්. මීට වඩා මේ අරගොල්ලන් එකට වැඩිය වස්තිලායක හොඳයි. ඉස්සර වෙනවද? දැන් ඔයාලා ක්‍රමයේ වෙනස් කරන්න ඒ වගේ ඒවා කියනවා ඉතින්. ඔව් එහෙමත් කියනවා. ඉතින් එහෙම දැන් ඕක මේ ආට් ඒ කියන්නේ මියුසික් වල නෑනේ. දැන් කියනවා දැන් සනුකගේ සින්දුර වඩා මේ ලහිරුගේ සින්දු හොඳයි නේ. ඔව් ඒක කියන්නේ නෑනේ. අර සසිකානි සංසලගේ සින්දු වලට වඩා අපේ උමාදේගේ සින්දු හොඳයි නේ. එහෙම කියන්නේ නෑ. ඒක මේ මං හිතන්නේ අපිට ආයෙත් රෙකග්නිෂන් එක නෑ. තාම YouTube කියන කල්ට් එක ඕගොල්ලොත් අඳුර ගන්න අපිත් අඳුර ගන්නවා. එහෙම දැන් ඔය සිනමා හරි ටෙලි හරි වල ලොකු ඉතිහාසයක් තියෙනවා. සා ඒක ගොඩාක් කලින් පැවතගෙන දේවල්. දැන් මේ YouTube කියන එක එන අලුත් දැන් අවුරුදු 5ක් නෑ ලංකාවට පහයි. ඔව් ලංකාවට ලංකාවටත් අලුත් ඉතින් ආවේ. මේ මිනිසුන්ට අලුත් ඒක ඉතින්. ඔව් ඒ කියන්නේ කම්පෙයා කරන්න මේක තියාගන්න එපා. මේක අපි හැමෝටම ෆ්‍රී. අපි හැමෝටම එලියට සහ අතුරට යන්න දෙන්න පුළුවන්. මේක යම් කිසි platform එකක්. මේක ඇතුලේ ඕගොල්ලෝ බලලා සතුටු වෙන්න හැමදේම. වහන දෙයක් ජීවිතේ ගන්න තියෙනවා නම් ගන්න ඒ දේවල්. ඒක ඇතුලේ ඇත්තටම ඔස්තරල වෙන්නේ නැහැ. ඔව් නෑ. ඒක ඇර
ඒ YouTube එකෙන්ම දාලා තියෙන broadcast yourself කියලා අනේ දෙයනේ මේ Tamanට කැමති දේ දාන්න කියලා ඒක දාලා තින්නේ එතෙන් ඩාවට පස්සෙත් අර TV වල වගේ ආය අනේ ඔව් එහෙම බලාපොරොත්තු වෙන්න බෑ YouTubers ලා content ඇතුලෙන් අපෙන් බලාපොරොත්තු වෙන්න එපා ඉතින් මේ දෙවෙනිම වගේ එකක් ඒක තමයි අපෙන් බලාපොරොත්තු වෙන්න බෑ කූඹි වගේ එකක් අපි කරන්න අපේ එකක් එහෙම judgement දෙන්න මොකද අපි දෙවෙනිමත් එහෙම බලනවා hina වෙනවා ඒක බලලා ආදරේ හිතෙන සමහර ලාට ඒක කූඹියොත් බලනවා අපි ඒක ඒ කියන්නේ අපි බලනවනේ ඇත්තනම් අපි බලනවා මේ කියන්නේ මොකද දවස ගානේ මේ පොරි කකාව බලන්නේ නමුත් එහෙම මෙන් ආතල් එකක් ආපුවා අපි ඒවා බලනවා ඇත්තටම ඉතින් ඒ කට්ටියත් වස්ති බලනවා ඇති මං කියන්නේ ඒකේ තියෙනවා වස්ති වලින් බලාපොරොත්තු වෙන්න එපා ඔව් මේ ඒක හරිනම කියනකද ඔව් ඉතින් අපි වුණත් නේ මේ මේ මොනවාද මේ මිනිසුන් මොලේ මොට කරන දේවල් එහෙම නෙමෙයි අපිට කියලා ඉතින් අපිට ලොකු දේවල් මේ මේ එන මේ මේ ගැඹුරු දේවල් කතා කරා රොකට් සයිස් මේ වල රොකට් සයිස් අපි ඉන්න 145 ඔඩිස් එකට කිව්වා කියලා මම නම් හිතන්නේ අපි ඒකට රොකට් සයිස් තේරුම් ගන්නවා ඒක තමයි ඉතින් එහෙම තේරුම් ගන්න නෑ අපේ වීඩියෝ එකක් ආපු ගමන් මේ ඔයාලා ඒක බලන්න අපි කරන්න වෙන වැඩක් ඔව් ඒක තමයි ඉතින් සහ ආයෙත් ආයෙත් නැවත කියන්නේ මේ මේක කරන්නේ මගේ තඩියගේ ආතල් එක ඔව් ඉතින් දාගා අපි හැමදාම පහක් දාන්නනේ ඔව් අපි එදා කාලේ ඉඳන් තාමත් අපි කරන් යන අපි දෙන්න යාතල් එකට සමහර කට්ටිය කියලා තිබ්බ අලුතෙන් දාපු කන්ටෙන්ට් එක හොඳ නැහැ hina යන්නේ මේ නමට බලන්නේ කියලා. ඉතින් නමට බැලුවා නම් දැන් ඔන්න 2 මිලියන්. ඔව් කැමති නෑ කියන්නේ තුවා බල්ලි ඉවරන්නේ මල්ලි. බලන්න මම කියන කන්ටෙන්ට් කම්පෙයා කරන්න යන්න එපා. මොකද අපි සැලුන් එක ඇතුලේ කරපු විප්ලවේ පුක්මන්ත එක ඇතුලේ කරපු විප්ලවේ අපිට ඔව් ඒක ඇතුලේ කරන්න බෑක වෙන කන්සෙප්ට් එකක්. ඒක වෙන කතාවක්. ඔව් කතාවක්. මේ ජිම් එකේ හැටියට ඇත්තටම අපි ඔය අපි කරලා තියෙන මට්ටමට කවුරුත් ආව කරන්නේ නැහැ නෑ එහෙම කියන්න එපා කරයි කරයි කරන්න කරයි කරයි කට්ටිය කරයි නෑ මං කියන්නේ දැන් මේ නමට බැලුවේ කියන එක තියෙනවනේ බා ඉතින් නමට බල දැන් නමට බැලුවා නම් දැන් 2 මිලියන් නේ දැන් ඊට කලින් දාපු එපිසෝඩ් එක චැරිටි වැඩ නමට බල්ලා අන්න තාම 1 මිලියන් මාස දෙකයි තාම 1 මිලියන් ඔව් මාස දෙකේ 1 මිලියන් වියුස් තියෙනවා ඒ කියන්නේ ඕගොල්ලෝ මේ වගේ පින් අතේ වැඩ බලන්න හරි හොරයි බලන්න ඒවා මිනිහෙක් කරන හොඳ වැඩ නෙමෙයි දකින්නේ මේ 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 හොඳ වෙලේ දකින්නේ නැහැ. අපි ඇත්තට මේක try කරුවානේ. දැන් අපි අවුරුදු 7ක් තිස්සේ මේක try කරනවා. මේක ඇතුලේ අපි එක එක જાතියේ content අද අපි බලනවා. මේ ඉතින් බහුතරයක් ඉරාජ් වේවා, චනුක් වේවා, මෑත කාලේ ආපු අපේ අශෙන් මල්ලි වේවා. එතකොට දැන් එක එක block කරන මල්ලි නංගිලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ බහුතරයක් දුවන්නේ කුණු හරප වගේ ඒවා තමයි මට පේන්නේ ඉතින්. ඒ අපේ YouTube cult එකේ හැටි. කෙනෙක්ට අපහාසයක් හෝ මඩක් මොකක් හරි එනවා නම් ඒක ට්‍රෙන්ඩින් වන් එනවාමයි අනිවාර්යයෙන්. දැන් මෑත කාලේ අර ජ්‍යොතිෂ වේදියා ඉන්ටර්වයුව කරපු එක ට්‍රෙන්ඩින් වන් ආවනේ බා. ආ ඔව්. මං ඊට කලින් නිවුස් එක බැලුවා තියෙන්නේ මොකද්ද රියානුතුරක් හරි මොකක් හරි එකක්. ඒක ඉතින් ඇඩි උඩට ඇවිල්ලා නැහැ ඉතින්. ඒක ට්‍රෙන්ඩින් වන් නාවනේ ඒක කොහොම ඇරියස් තියෙනවා. ඒක ඉතින් හොඳයි ඉතින්. ඒනට පොඩ්ඩක් පොතක් පතක් කියවන්න වෙලාවක් හම්බ වුණා මිනිස්සු පොත්පත් වලින් අයින් වෙලා තියෙන්නේ. ඒක කියවන්න. YouTube එක විතරක්ම නෙමෙයි හැමදේම. මොකද අපි YouTube එකට මේ කල්ට් එක එකතුනේ පොත්පත් කියෝලා ඉස්කෝලේ ගිහිල්ලා තව තැන් වලින් දැනුම උකහාගත්ත මිනිස්සු තමයි එකපාර වෙලා YouTube එක ඇතුළට එකතුනේ. එතකොට දැන් YouTube එක ඇතුළෙන් එකතුන මිනිස්සු කොහටද යන්නේ? දැන් මං හිතන්නේ මේ කල්ට් එකට තියෙන ප්‍රශ්නයක් බා. අපේ කාලේ අපිට තිබ්බනේ සබාධර්මෙන් එක තිබ්බ දහම් පාසල කියලා දෙයක් තිබ්බා. දැන් දහම් පාසල මං හිතන්නේ ඒවත් ඔන්ලයින්ද දන්නේ යන්නේ? හැමදේම ඔන්ලයින් තමයි. දැන් මේ මං හිතන්නේ මේ ක්ලාස් එකේම කරන්න බෑනේ. වැඩිපුර රැප් එකක් තියෙනවා ඇප් එක තු තමයි ගොඩක් තමයි කියන්නේ. ඔව්. අපි ඉලා සින්දු. දැන් ඔයා කියන සින්දු. VFM මහගෙන ඉන්නේ ඔයගොල්ලෝ 107 frequency එක. YouTube channel එක subscribe කරන්න. මම subscribe button එකක් පෙනෙයි. ආ. නමද වෙයි. මන්දරමින් එහා දෙවුදුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවඳ සොය සොයා මේ රාත්‍රියම නිසංසලයි ඒත් ඔබ නිසා සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි හැත්තටම ඔබ නාගේ හරි VFM දන්න දෙන්නේ හරි
VFM තමයි ඕගොල්ලෝ දැන් අහගෙන ඉන්නේ VFM තමයි ඔන්න YouTube channel එකෙන් ඕගොල්ලෝ දැන් බලාගෙන ඉන්නේ 107 frequency එක subscribe කරන්න VFM channel එක වස්ති YouTube channel එක අපි කතා කරමු පවුල විස්තර ගැන කියන්න බෑ නෝ පවුල ගැන හරි අපිත් එක්ක එකතු වෙනද දුලජ්ජ ඇතිලක ඉතින් ඔබගේ මේ පවුල් ජීවිතේ කෙබඳුද කෙබඳුද කියන්නේ බඳුනක් ඇස කවුද පවුලේ දැන් ඉන්නේ මේ වෙනකොට මම මන් දන්නයිද ඔබ ඉන්නපැයි අම්මා තාත්තා නංගි නංගි තාත්තා ගැන ටිකක් මතක් කරමු තාත්තා හරිම අහිංසක අහිංසක නම කියපම් මුලින් තාත්තා අහිංසක කියලා නමගේ නම දෙව්වා ජයතිල ජයතිලක ජයතිල අයියා කියලා තමයි කට්ටි කියන්නේ ජයතිල අයියා කිව්වම කට්ටි දන්නා මේක මොකද ඉතින් ඕන කෙනෙක් දන්නා ජයතිල අයියා කිව්වම ඔබ ටැටු එක වෙන්නපො අතේ ඉතින් වෙන්නු ඔයදීන් තාත්තා නම තමයි ඒ ගහලා තියෙන්නේ තාත්තගේ නම ගහගෙන තියෙන්නේ ඒක කෙනෙක් කියුවේ මේ අයිබම් ඔබ මේ මොකද්ද වංගි ගහලා තින්නේ මං කො ඔබ තාත්තා නම කියද අයිබම් මේ උඹට ඔබ තාත්තා නම අමතක කරනවා බං ආ ගජි ෆිල්ම් එක බලන්න හරි එතකොට අම්මා දැන් අම්මා අම්මගේ නම මන්ජුලා නංගි නංගි කියලා නම දුලාසිනි ඒගොල්ලෝ ගෙදරටලා ඉන්නවා තාත්තා නම් දැන් වැඩ ඔතමයි ජීවිතේ යනවා ගලාගෙන ගලාගෙන කියන බණ්ඩ වාගේ අපේ තාත්තා ආර්.එස්. ලියනගේ රාජාසුනි ලියනගේ තාත්තා ජීවිතේ මතර නැහැ එයා දැන් අවුරුද්ද නැති වෙලා හදිසි අවුරුදු දෙකක්ද අවුරුද්ද අවුරුද්දයි නේද ඒ අවුරුද්ද නෑ නේ බං අවුරුදු දෙකයි නේ බං අපි දැන් මේ අවුරුද්ද අවුරුදු දෙකයි මේ අවුරුද්ද අවුරුදු දෙකයි දැන් ඇසියලා අවුරුද්ද ඒක තමයි ඔයා මේ බය කරන යා හෘදයාබාධකින් මිය ගිය පළවෙනි පාරෙම එතකොට අපි දෙන්නත් දුබයි ෆ්ලයිට් එකක හිටියේ දුබයි යන ගමන. එහෙනම් ෆ්ලයිට් එකෙන් දැසට පස්සේ තමයි දැනගත්තේ යන තිබුණා කියලා ඉතින්. දැනට ඉතින් අම්මයි මායි තමයි ඉන්නේ ගෙදර. මම විවාහක නැහැ. ඉතින් අම්මත් එක්ක අක්කා දුබයි ඉන්නේ ආ විවාහකයි. මස්සිනත් එක්ක දෙන්න දුබයි. ඉතින් හොඳින් සන්තෝෂෙන් කාලය ගත කරනවා ඒ දෙන්න හොඳට. දුබයි ගියාම අපි හනවා. ඒ ඉන්නේ ඉතින් දිනපතා කතා කරනවා. ගොඩක් අක්ක උදව් කරලා තියෙනවා අපේ වස්ති වැඩවලට මේගොල්ලන්ගේ නංගිත් එහෙමයි ඉතින් අපේ අම්මා සෑහෙන උදව් කරලා තියෙනවා වස්ති වැඩවලට තාමත් උදව් කරනවා තමහල්ලාට තියෙන ෂූට් එකට යන්න ඕන බඩු ටික පවා නැහැ බා දැන් උඩ තමයි අපේ උඩ තට්ටේ තමයි ප්‍රොප්ස් ටික එහෙම තියෙන්නේ අම්මා තමයි ෂූට් එකට ඕනේ මම පල්ලේ ඉඳලා ගිහම අම්මා උඩට ගිහිල්ලා ඒ ටික ගෙනත් දෙනවා ඉතින් එයා තමයි views එහෙම බල්ලා කියන්නේ දැන් මෙච්චර views ගිහින් තියෙනවා වීඩියෝ එකට ට්‍රෙන්ඩින්ග් වන් ඕන නැවිලා තියෙනවා කියලා අම්මා ඉතින් එහෙම කියන ඉතින් ඒගොල්ලෝ ඒ කාලේ අපි දැකපු හිණිතින් දැන් මල්පල ගන්නවල වගේ තියෙනවා ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන ඉතින් අපේ දෙමෝපියන්ට සහ විශේෂයෙන් අපේ ගම්වල කට්ටිය රසල්වාසි දැන් අපේ ගෙදර නේද බං දැන් ඔක්කොම රැට එහෙම බොණ්ඩත් එන්නේ එතකොට එකපාර 15ක් 20ක් විතර එනවා අපේ ගෙදර හිතන්නකො 20 දෙනෙක් විතර සතියේ දවස් දෙකක් විතර කෑ ගහනකොට හැමදේම ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන මීගමුව කිඹුලපිටිය ප්‍රදේශයේ මහ ජනතාවට අපේ අසල්වාසීන්ට අපේ කංකරත් කෙලෙහාගෙන ඉන්නවට ඕනේ සහ ඉතින් අපිව ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඉතින් හරි සුහදයි ඉතින් ඔයගලගේ ස්කීම් එක ඇතුළේ කට්ටිය ගැනත් කියන්න ඉතින් නෑ ඉතින් අපේ ස්කීම් එක කට්ටිය ගැන කියලා තේම තේමකුත් නෑ නෑ හොඳයි අතනවා හරි මේ සාමකාමී පරිසරයක් තියෙන මම ඉන්න තැන නා විශේෂයෙන් ක්‍රෙඩිට් එක දෙන්න වැඩි බොන්න මේ 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 බොන්න නෙමෙයි කියන්නේ එහෙම සතුරු සාමීජියේ දෙන්න හම්බෙලා නෑ මොකද වැඩිපුර මේගොල්ලෝ ගෙදර තමයි අපේ ගෙදර තමයි බහුතරක් ගත්තේ ඒගොල්ලෝ ගෙවල් පැත්තේ තමයි බාගට බාගයක්ම ඉන්නේ යාළුවෝ සෙට් එකම ඒගොල්ලෝ යනවා ඒත් ඒකනේ කිඹුල පිටිය කටුනායක මීගමු එයාවට තමයි අපේ වස්ති ප්‍රොඩක්ෂන් එකේ කට්ටිය ඉන්න අපේ එඩිටර් ඉන්නේ කිඹුල පිටිය ළඟමයි එතකොට ඉතින් ඒගොල්ලන්ගේ දෙමාපියන්ටත් විශේෂ ස්තුතිවන්ත වෙන්න ඕන අපේ වස්ති ප්‍රොඩක්ෂන් එකේ ඉන්න සමාජිකයන්ගේ දෙමාපියන්ට විශේෂයෙන් අපේ දෙන්නගේ මම හිතනත් ළඟදී මම ගෙදර සතුත් ස්වාමීන් දාන එන්න මම මගේ අසල්වාසීන් කියන්න ආසයි ඒ ඔක්කොම ඉවසගෙන ඉන්න ලෑස්තිලා ඉන්න කියලා ඉතින් අපි අවුරුදු 7ක් විතර යාළුවෝ තාම එකට ඉන්නවා කිසිම කෙනෙක් මේ වෙද්දි හැරිලා ගිහින් නැහැ සෙසු චරිතයක් මෙහෙම නෙමෙයි පොඩියට හරි නිකන් හිටපු කෙනෙක් අද වෙනකම් බෑ කියලාත් නෑ එපිසෝඩ් එක රඟපාන්න තාමත් වෙනවා. ඉතින් මේ දෙමෝපියන්ට විශේෂයෙන් ස්තුතියි අපි දෙන්න ගැන විශ්වාස කරලා මොකද අපි දෙන්න තමයි කරපින්නාගෙන වැඩේ කරගෙන යන්නේ. අද වෙනකොට අපේ කවුරුත් එහෙම කිසිම තැනක වර්චස් වෙලත් නෑ වැඩක. නෑ අතනම දෙමෝපියන්ට තමයි මේ දෙමෝපියන්ට අපි ක්‍රෙඩිට් එක දෙන්න ඕන. සහ මේකේ බලන් ඉන්න අපි කට්ටියත් කියන්නේ පුළුවන් තරම් තමන්ගේ දෙමෝපියන්ට සමීප වෙන්න. රහස් තියාගන්න එපා දෙමෝපියෝ සහ ඔගොල්ලෝ අතරනේ.
එහෙම තියාගත්තාම ඒ කියන්නේ රහස් තියාගන්න ජීවිතයට අවශ්‍ය නැති පුද්ගලයෙක් වෙයි. ඔව්. රහස් තියාගන්න තිබස තමන් කරන දේට මේ මිනිස්සු මොකද අදවදින්ම දවසන් දින ගොඩ ගන්න. මොකද තමන් කොච්චර උඩ වැන්නත් අර මම මතක් කරන අපේ අයියා ෆෝන් කඩියා සෙල්මන්ට අයියා කිව්වද? ඒ කියන්නේ තමන්ගේ ස්පේස් එක ඇතුළේ උඩපයින්න. ඇති වෙන්න මොකද බිමට වැටුනොත් වැටෙන්නේ එතන තමයි ආයෙ. තමන්ගේ දැන්ට ඒකේ එතකොට තමන්ගේ පිරිස ගාවට තමයි වැටෙන්නේ. පරාදුනත් ආයෙ පරාද වෙලා වැටෙන්නේ. වැටෙන්නේ තමන් ඉන්න තැන තමයි. තැන තමනේ ඉන්න. තමන්ගේ වටපිටාව අමතක කරලා දිනු වෙන හැදුවොත් එතකොට වැටෙන්නේ වෙන තැනකට ආයෙ. එහෙනම් තමන් ඉන්න තැන ඉඳලම දිනු වෙන හදන්න. තමන්ගේ යාළුවොත් එක්ක, තමන්ගේ දෙමව්පියොත් එක්ක මේ යාළුවෝ ආශ්‍රය කිරීම පමණක් නෙමෙයි මචං ඇත්තටම සිද්ධ වෙන්නේ. ඔව් දැන් තමන්ට වඩා සල්ලි තියෙන යාළුවෙක් සහ තමන්ට වඩා ඉතාමත් හොඳ වාහනයක් තියෙන යාළුවෙක් ආශ්‍රය කළ පමණින් ඒක පොරක් නෙමෙයි ඇත්තට. ඔව් ඒක පොරක් නෙමෙයි. ඔව් ඒක ඇත්තටම මිත්‍රහවුලකුත් නෙමෙයි. අනිවාර්යෙන්. ඔව් මම විශ්වාස කරන්නේ අපි වස්ති කට්ටිය තාමත් අපි එකට ඉන්නේ. අපි කට්ටිය එකට එක ගොඩ යන්න තමයි උදව් කරගන්නේ. ඔව්. ඕගොල්ලොත් යාළුව විදිහට ආශ්‍රය කරන්න කණ්ඩ බොන්න එකට ජීවත් වෙන හැබැයි හැම වෙලේම අනිකට උදව් කරන්නේ. එකට කකා බිබී දවස ගෙවන එක නෙමෙයි යාළුකම කියන්නේ. අනිවාර්යයෙන්. හොඳට කල්පනා කරලා බලන්න ප්‍රශ්නයක් උන වෙලේට ඒ යාළුවා ළඟින් ඉඳලා පවන්සලයි දුකයි එච්චරයි. ඒ ප්‍රශ්නෙට මැදිහත් වෙනවා හරි අඩුයි යාළුවෙක්. අනිවාර්යයෙන්. හැබැයි වස්තියක ඇතුළේ එහෙම නැහැ. හොඳට යාළුවෝ ටිකක් තෝරගන්න සහ දෙමව්පියන්ට ගරු බුහුමන් දක්වන්න. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. පිට කෙනෙක්ට දේශපාලඥයෙක් ගාවට ඉස්සරහට ගිහලා වැඳ වැටිලා කොන්ද නමන්න කලින් තමන්ව වදපු අම්මටයි තාත්තටයි ගරු කරන්න. මේ අපේ මිනිස්සු හරි දක්ෂයිනේ ඉතින් වෙන වෙනම සෙට් සර් කියාගෙන යන්නයි. වන්දිබට්ටෝ දේශපාලට හරිලා දීනේ ඉතින්. මුලින්ම ගෙදර තමන්ගේ දෙමව්පියන්ට ගරු බුහුමන් දක්වන්න සලකන්න. තමන්ට තියෙන්නේ කියලා ඔය ගොඩක් තරුණ පිරිසට මම කියන්නේ. ගෑනු ළමයින්ට තමන් විනෝදෙන සල්ලි වියදම් කරන්න හැම වෙලේම මතකේ තියාගන්න තමන්ගේ දෙමව්පියොත් ගෙදර ඉන්නවා කියලා. ඒගොල්ලොත් ආස දේවල් තියෙනවා. නේ? අනිවාර්යයෙන්. අපි ඒවත් කරන්න ඕන. ඉතින් මේ තමන් විනෝදෙන්න වියදම් කරනවා වගේම හැම වෙලේම විනෝද වෙන සහ වියදම් කරන වෙලාවේ මතක තියාගන්න තමන්ගේ අම්මා තාත්තත් ගෙදර ඉන්නවා කියලා මොනාරි පොඩි දෙයක් දෙන්න ඒගොල්ලෝ සතුටුයි. ඒගොල්ලෝ ඇත්තටම අපෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ওই ජෙට් අම්මණන් එහෙම ඕනේ නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ගෙදරට අරන්ගෙන පොඩි දෙයක් වටිනවා නේ. ඉතින් අපි මවුගුණ ගීතයකට දැන් එමු. ඔව්. හා. කවුද දුරනවාද මොකද? දැන් මම නේ. සල ගිමදු මීරේ නේ. ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා. ඒ හිරු එළියේ පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලොවුතුරු සුව විඳිනා කලාවෙහි දියර අපේ අම්මා කලාවෙහි දියර අපේ අම්මා VFM දන්න දෙන්නෙක් VFM භාගින් හැමෝටම කියනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ ඕගොල්ලෝ දන්න දෙන්නෙක් වස්ති අනුෂ්ක උදාන ඉන්නවා වස්ති දුලත් ජයතිලක ඉන්නවා නะ 107 තමයි ෆ්‍රීකවෙන්සි එක FM එක අහනවා නම් subscribe කරන්න VFM YouTube channel එක වස්ති TV දෙනවා වස්ති production channel දෙකම දෙන ඒ දෙක subscribe කරන්න එතකොට අපි අවසාන වශයෙන් අපි මේ වෙලාව කතා කරන්නම් අපේ ෆෑන්ස්ලා වෙන්න නේ ෆෑන්ස්ට කතා කරමු. ඉතින් පුරා වසර 7ක් තිස්සේ අපිත් එක්ක තාමත් ඉන්නවට නොකඩවා. බොහොම මම ගොඩාක් රෙස්පෙක්ට් කරනවා. මම ගොඩාක් මල්ලියේ ගොඩාක් වසරව අපිත් එක්ක ඉන්නේ කියන. සා අපේ මේ එන පරක්කුවත් එක්ක ඉවසගෙන අපි කැමති අපිව බලනවට අපිත් එක්ක ඉන්නවට දිගටම එකම ලොකු දෙයක් අපිත් බැන බැන හරි අපිව බලනවා සන්තෝෂ වෙනවා ඔයගොල්ලෝ. අනික පාරේ හම්බුනම කතා කරන කට්ටිය සහ කතා නොකරන කට්ටිය ඉන්නේ. දැකලා අහක බලන් ගියර කමක් නැහැ ඉතින්. එහෙම තමයි ඉතින්. ඔය ප්‍රශ්න නැහැ. ගන්න නීතියක් නැහැ. අද දැන් මේ මාස් දාගෙන ඉන්නේ. මම hina වුණත් ඔයාට දෙන්නේ නැහැ. මම hina වුණා කියලා. මෝ hina වුණත් ඔයාට දෙන්නේ නැහැ hina වුණා කියලා. ඉතින් ඒක අවුලක් ගන්න එපා. ඇස් දෙකෙන් මෙහෙම කරන්න මේක. ඉක්මනට. වස්ති කියන්නේ ඕගොල්ලන්ගේ දෙයක්. අපි මේතන ඉඳලා මේතනට ගෙනාවේ ඕගොල්ලෝ. අනිවාර්යයෙන්. මේ ගමනට
අත්ඇල දුන්නේ ඕගොල්ලෝ. ඉතින් ඕගොල්ලන්ට අපි බොහොම ස්තුතියන්ත වෙනවා. ඒත් සමහර ෆෑන්ස්ලා හිතන් ඉන්නවා ඒගොල්ලන්ට හම්බෙන්න තිබ්බ සල්ලියක් තමයි අපි මේ අරගෙන ජීවත් වෙන්නේ කියලා. එහෙම නැහැ. අපි දුක් ඉඳලා මේ වැඩේ ගත්තේ ඒගොල්ලන් ඒකට ඕගොල්ලෝ ලොකු තල්ලුවක් දුන්න අපිට. ඕගොල්ලෝ අගේ කෙරුවා අපිව. ඉතින් ඒකට බොහොම ස්තුති. අලුතෙන් වස්ති බලන කවුරු ඉන්නවනම් යන්න අපේ channel එකට ගිහින් බලන්න. ආයය කියන කම්පෙයර් කරන්න යන්න එපා. අපි වගේ එහෙම වස්ති වගේ කට්ටිය වෙන කෝසක් හම්බෙන්නේ නැහැ. සහ ඕගොල්ලෝ කැමති වෙන කට්ටිය වගේ ඒ දේවල් අපෙන් බලාපොරොත්තු වෙන්නත් එපා. ඔව් ඒක දෙකක් නේ. ඉතින් ඒක කම්පෙයර් කරන්න කමන්නේ කම්පෙයර් කරන්න. ඉතින් කම්පෙයර් කරා කියලා අපි කවදාවත් මේ ගොල්ලෝ වගේවත් අර ගොල්ලෝ වගේවත් ඔව් සහ මේ කියන්නේ අපි වීඩියෝ හදන එක අපි නවතින්නේ නැහැ. ඒ කියන්නේ කොච්චර මේ ප්‍රශ්නාවත් මේ හොඳ කිව්වත් බැන්නත් ඉතින් එහෙම නවතින්නේ නැහැ. ඉතින් ඒක අපි කරන වැඩේනේ ඉතින්. අනික ඉතින් ඔහොම කියන්නේ වස්ති අනික හැමෝටම රීච් කරන්නෙත් නැහැ අපි මේ හැමෝම. ඉතින් එහෙම එකකුත් අපිත් හරියට තෝරලා බෙල්ල වැඩ කරන්නේ. එතනත් එහෙම ප්‍රශ්නිකුත් තියෙනවා. තියෙනවා. එතකොට දැන් අද 2021 දැන් මේ ජනවාරි මාසේ. එතකොට අපි 2016 අගභාගීතර තමයි වැඩි. පතුනේ. ඉතින් ඕගොල්ලෝ අපේ හැම අවස්ථාවකදීම අපිත් එක්ක හිටියා. අපි සිල්ලර් ප්ලේ බටන් දෙකක් ගත්තා. ගෝල් ප්ලේ බටන් එකක් තාම තියෙන්නේ. එන්ටර්ටේන්මන්ට් කැටගරි එකේ අපිට විතරයි නෝ YouTube ස්ලෑ හැටියට ඉන්න කට්ටිය TV channel වලට තියෙනවා. ඒක ඉතින් පිළිගන්න බෑනේ. ඔව් සහ මේ TV channel වලට කියන්නේ මේ අනේ අපි තරහට නෙමෙයි ඒවා කියන්නේ. හිතන්ගෙන අපි තරහට කියනවා කියලා. නෑ ඒක අපි ඇත්ත කියන්නේ. ඔව් එහෙම අපි අවුල් නෑ TV channel එක. අපි කැමති අපිට කතා කරන්න ඕන ඉන්ටර්වියු එකක් අපි ඉතින් එන්නම්. එහෙම අපිට වෙලා තියෙන විදියට. ඔව් මේ තර්ක කරන්න කියන්නේ මේ රණ්ඩු කරගන්න නෙමෙයි ඉතින් ඇත්ත කියන්නේ ඉතින්. ඔව් සහ මේ අපිට මේ එම් ප්‍රශ්නයක් නැහැ. අපි හරි ආදරේ TV channel වලට. TV එකේ ගිය එකක් ආයෙ මේකේ දාලා ඒක කියනවා එයා YouTube කෙනෙක් කියලා. එම් වෙන්න බෑනේ ඉතින් YouTube කියන්නේ කොච්චර තරහෙන් දින්නේ මොනවද කියවට. කොච්චර මාන සීන ඇද්ද කියලා ඔයාලා දන්නේ නැහනේ. සහ ෆෑන්ස්ලාට කියන්නේ ඔගොල්ලෝ ගොඩාක් හොඳ දේවල් වලට කමෙන්ට් කරන්ඩ නරක දේවල් වලට බයිනවා වගේම නේ. ඔව්. අනික හොඳ දේවල් හොඳක් ෂෙයා කරන හරි අඩුයි. කෙනෙක්ගේ හැම වෙලෙම ගුණ ගායනා කරන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ බොරුවට නෙමෙයි අර මුරුන් ගත්තේ තියෙන්න කියනෝ නෙමෙයි. හොඳ දෙයක් ෂෙයා කරන්න පුරුදු වෙන්න, හොඳ දෙයක් අගයන්න පුරුදු වෙන්න. එතකොට තමයි හොඳ හොඳ වැඩ මිනිස්සු කරන්න පෙළඹෙන්නේ. සහ ඔයාට හොඳ දේවල් සබාව ධර්මයෙන් ලැබෙන්නේ වයිබ්. ඒක සාමාන්‍ය ජීවිතේත් ප්‍රැක්ටිකලි ඒක තමන්ට මේ යොදා ගන්න මොන හරි දෙයකට හැම වෙලෙම හොඳ කරන්න, හොඳ දේවල් කරන්න, හොඳ දේවල් කරන්න. සහ තමන් නිර්මාණකරණයේ යෙදෙනවා නම් තමන් නිර්මාණකරුවෙක් නම් තමන් ස්වාධීනව ඒ කන්ටෙන්ට් එකට සාධාරණයක් කරන්න. මෙහෙම කෙරුවොත් අරයා මොනා හිතයිද? මේ වැඩේ කෙරුවොත් මේක මෙහෙම පත්තු වෙන්නේ නැති වේද දන්නේ නැහැ. මට මේක කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. සමාජෙ මොනා හිතයිද? එහෙම නිර්මාණයට මේ මොකද කියන්නේ? අතවර කරන්න එපා. අසාධාරණ. අසාධාරණ කරන්න එපා. තමන්ට ක්‍රියේට් කරන්න පුළුවන් හොඳම දේ කරන්න නීති විරෝධී නොවන. ඉතින් බොහොම ස්තුතියි ඔන්න ආයපාරක්. අපේ ෆෑන්ස්ලට සහ VFM මහගිරින් හැමෝටම අද අනුස්කූදාන කියලා නමක් තියෙනවනම් අද දුලත් ජයතිලක කියලා නමක් තියෙනවනම් අද වස්ති කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවනම් ඒ ඔයගොල්ලෝ හින්දා අපි දිගින් දිගටම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. ඔයාලත් අපිත් එක්ක ඉන්න අපි පුළුවන් තරම් මේ ගමන යන් අලුත් අලුත් දේවල් එයි අපි ඒවත් එක්ක හැඩගැහිගෙන යන්. ඔයාලට මොනවද කියන්න තියෙනවද? ඉතින් ඉන්න අපිත් එක්ක දිගටම ඉන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. වීඩියෝස් මේ මේ අවුරුද්ද නම් එහෙම අපි ඩිලේ කරන්නේ නැතුව මාස දෙකක් හරි සාන්ද බලනවා. ඒකයි ඔව් සමහරවිට කියනවා මේ 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 ස්ක්‍රිප්ට් එක හරි නැහැ කියලා. එහෙමත් කියනවනේ. එහෙම ඕගොල්ලෝ මම ඊළඟ පාර අපි කරනවා මේ ඕගොල්ලෝ ස්ක්‍රිප්ට් ලියලා අපිට එවන්න. ආ එවන්න. ඊට පස්සේ අපි එක වැඩි ඡන්දෙන් තෝරගෙන අපි ඒක රඟපාන්න. එහෙම හොඳ නම් එහෙම කරන්න. හොඳ හොඳ ස්ක්‍රිප්ට් එකක් තිබ්බොත් අපි කරන්න. ඒ කියන්නේ අත්‍තර මේක කරන මනුස්සයා තමයි මේක අමාරුව දන්නේ. නිකන් TikTok එකක් කරගෙන මේ කොණ්ඩයක් දාගෙන මේ සායක් ඔලුවේ දාගෙන TikTok එකක් කරනවා කියන්නේ මේ ටිකක් අමාරු වැඩ. ඔව් ඔව් ඉතින් අර මේ මේ ඔව් ඒක ඉතින් කන්ටෙන්ට් එකකුත් නෙමෙයිනේ වෙන මිනිස්සෙක් කියපු ඕඩියෝ එකක් අරගෙන ඒක උඩින් කියලා ඒක ඉතින් කරන්න බෑ. නෑ ඒ TikTok කියන්නේ වෙන කල්ට් එකක්. ඔය කල්ට් එක. ඔයගොල්ලෝ TikTok වගේ දේවල් නෑ කල්ට් එක. YouTube එකේ බලාපොරොත්තු වෙන්න එපා. ඒ කල්ට් එකේ ඉන්න මම දැක්කලා ලොකු අකරතැබ් දැක්කලා තියෙනවා මේ කොළඹරි මේ කල්ට් එකේ ඉන්න කින්දා. ඔව් හැමෝගෙම වැරදි තියෙනවා මචං මොකද කරන්නේ ඉතින්. කර්මය පල දෙන දෙනුත් වෙනවා. ඉතින් අපි හැමෝටම සුබපතම හොඳ දේවල් කරන්න හම්බෙන්නේ කියලා. හොඳ දේවල් කරගෙන යන්න ඒක අනිවාර්යෙන් දෛවය විසින් තමන්ට ලැබේ. ඉතින් නැවත නැවතත් කියන්නේ YouTube එකේ කමෙන්ට් කරන පොඩි හැට්ට පැට්ට සහ අති ප්‍රවීණයන්ට මොනා හරි කරලා පෙන්නන්න අපිට මේ අපේ ෆෑන්ස් අපි හරි ආසයි ඇත්තනම YouTube එකේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා තව වැඩි වෙනවට ඕන තරම් ඉඳලා අපිට ඇත්තටම හොඳයි ඉන්න එකට අපි ආසයි.
ඉතින් ඔය කමෙන්ට් කරගෙන ඉන්න එපා මම කියන්නේ වැඩක් කරලා පෙන්නන්න හොඳ වැඩක් හොඳ සර වැඩක් කරලා පෙන්නන්න TikTok වගේ ඒවා එහෙම අපෙන් බලාපොරොත්තු වෙන්න එපා අපිට ඒ වගේ නිකන් ඒව කරන්න එහෙම බෑ ඉතින් අපි අපිට TikTok දන්නේ නැහැ නේ බං කරන්න නෑ කරන්න පුළුවන් උත්සාහ කරොත් ඉතින් අර අපි 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 බේසික් දේවල් වලින් මිදිලා අපි මේ දෙයක් කරන්නේ අපි දෙන්නගේ ආතල් එකයි මේ මිනිසුන්ගේ අපි අපි දැකපු දේවල් අපි අපි ආසයි මිනිහෙක් ඉන්ෆ්ලුවෙන්ස් කරන්න අනේ මෙහෙම දෙයක් කරන්න බෑ ලංකාවේ මෙහෙම දේවල් කරන මිනිස්සු අපි දෙන්නගේ ආතල් එකට ඔය කරගෙන යන්නේ වැඩි අය කියන්නේ අපි ලංකාවේ අනේ ඉන්නවනි කියලා වගේ හරි කියන්නේ අපිට ඕනේ මේකේ තියෙන ඇත්තම ලෙවල් එක චුට්ටක් උඩට ගේන්න ඕගොල්ලෝ පුද්ගලික වස්ති බල්ලා දන්නවනම් ඕගලන්ට දැනෙනවත් ඇති YouTube එකේ අපි ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක කියන කොයි තැනකට ගෙනාවද කියන්නේ. ඔව් ඉතින් ඒක ඔයාලා බලලා දන්නවනේ ඉතින් ඒක අපි ආය ආය. හරි මෙහෙමනේ බක්ද සමහර දැන් අපේ දැන් යුද්ධෙන් මේ රට මුදාගත් මහා නායකයා මහින්ද රාජපක්ෂ එතුමා බව එකපාර ගෙදර ඇරියන්නේ අපි. ඔව් එහෙම ඒකේ එහෙම කට්ටිය. ඒ කියන්නේ සමහර වෙලාවට අපිවත් නිකන් එකපාර මේම එහෙම හිතනවත් පුළුවන්. ඔව් දැන් ඊට අපි මේ යුද්ධ ඉවර කළා වගේ නේ මේ යුද්ධ ඉවර කරන්නේ වාක්‍ය දෙකක් හොඳටම මුදි දැක් හොඳටම මුදුරින් තියන් ඉන්න කට්ටිය එකපාරව මෙහෙම ඒ කියන්නේ මෙහෙම අපිව උස්සනවා ඒ YouTube ඔඩියන්ස් එකේ හැටි ජාතිය පියා ඇදි හඳුනුම මිනිස්සු දඩබඩ කාලේ ගෙදර යවලා මේ ගෙනවා මේ එහෙම නෑ අපි YouTube ඔඩියන්ස් එක ගැන දැනුවත් ඒ කියන්නේ ඕගොල්ලෝ මෙහෙම අපිව උස්සලා උඩට ගන්නෙ ඒ වේට් එකෙන්ම පල්ලෙහාට දමල ගහන්නත් තමයි බලාගෙන ඉනත් අපි දන්නවා දැන් දන්නවා ඒක ඒකට අපි හරි කැමතියි මේකේ මේකේ හැටි අපි සහෝදරත්වෙන් යන් මේ දැන් තව එකක් තියෙනවා බං වස්ති විහිළු බලලා අවුරුදු 7ක් තිස්සේ දැන් අපේ විහිළු දැන් ඔකල දන්නවා අපි දැන් කරගෙන විදිය නිසා අපේ දැන් අලුතෙන් හයිප් කරන සුදු අයියා දැන් ඌ තමයි කැරක්ටර් එක ඔහොම ගිහලා ඌවත් ඇති වෙනවා ඊට පස්සේ ඌටත් බහින්න ඒක ඌටත් බහින්න ඒක ඔකව දාන්න එපා වීඩියෝ වලට කියලා ඒකයි දැන් මම ඕකට දැන් මේ කතාව කිව්වේ ඕකට ඇති වෙනවා තව ටික කාලයක් යද්දී ඌව ඒ හින්දා ඒ කෝණයෙන් බලන්න එපා හැම වෙලම කන්ටෙන්ට් එකක් විදිහට දකින්න සින්දුවක් අහනනම් ඒක ගායකයාගේ පුද්ගලික දේවල් එක්ක සහ මේ මම වාහනයක් පදිනවා මම වාහනයක් පදිනවා ඒවත් ඔළුවේ තියාගෙන බලන්න එපා අපි හම්බ කරන් කරනවා කියන එක ඔළුවේ තියන් බලන්න එපා ඕගොල්ලෝ නිකන් කන්ටෙන්ට් එකක් බලන විදිහට බලන්න එතකොට ඕගොල්ලන්ට ගොඩාක් දුර ගමනක් අපිත් එක්ක සහ YouTube එක ඇතුළෙන් යන්න පුළුවන් මේ ඉතින් අපි හැමෝම එකතු වෙලා හොඳ ගමනක් යමු ඕගොල්ලෝ මෙතන බලන් ඉන්න කට්ටියත් උත්සාහ කරන්න මෙන්න මෙතනට ඇවිල්ලා කවදාවත් කතා කරමු ඉතින් හැම වෙලෙම කියන්නේ පින් කරන්න බොහොම ස්තුතියි දුරජය තිලක අනුසුදාන සීතාගේරුවට මම හොඳ යාළුවෙක් කියලා ඉන්නවට අපි දෙන්න දන්න දෙන්නේ හැබැයි ඉතින් ඒක වැඩ කරද්දී එක්කෙනෙක් ඔව් ඉතින් VFM අහන බලන හැමෝටම බලන කියන්නේ YouTube එකෙන් බලන හැමෝටම සාහන මේකත් යනවා නේ අපි එහෙනම් ආයෙත් VFM එකේ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බොත් ඒකටත් එන්න channel එක subscribe කරන්න VFM 107 ෆ්‍රීකවන්සි එක කරකව ගන්න. එහෙනම් ජයවා අපි වස්ති. මොකද්ද කියන්නේ? අපි 6 සෙට් එකකින් ඉවර කරමු නයිසින් දෙන්න. ඔව්. පෝස්. නයි නයි නේ නයි නයි නේ නයි 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 නේ නයි नहीं रे नहीं सही ना नहीं नहीं सर वैडी वीम व्यू अट रेट अभी माँ पारे के गहला छोर वीला ने अटने तीना रा पूरे लहारा अभी बस काने किस दीला मिसीला ने 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 यहाँ के दर्जे नी अमी भाई अमी अपे मम्मी बानी हानी बानी जिनी आगे डैडी अडिय गहल वेडी अदरकट उसाई सुदु कोडी नाइट का एफएम में गंदा गा वीएफएम डन्न दिन्निक